ගරු හේමනන් අපි සියලු දෙනාම නැවත සාදුකාරයක් දීලා තෙරුවන් නමයි. නමෝ
உன்னாசி அபிதர்ம விட்டக்கே கேளுங்கள். முக்தி அன்வான்சி பிரத்யக்ஷ அவபோதே தேசனா கரல்லது ஏ கம்புரு தர்ஷனே அதுலா தகம் கொடுத்த தமாயி அபிதர்மே கேளுங்கள். கொடுத்த தயவு மம பேதிரி கரம் கிரிமா கரம் நடுவு மனையாது அபி மீட்ட பேர துலா வசுத தாசேக பமண கால படிக்கே தரிசே ඒ තථාගත දර්ශනය පිළිබඳව සාකච්ඡා කළා. මේ ලංකාවේ අසක් මුල්ලක් නැර දන්සබා බණ්ඩපොලේ ඇති කරුණු සඳහන් කළා. ඒ වගේම ලෝකේ විවිධ රටවල ඇමරිකාවේ ඉලන්දය ස්විස්සලන්තය වගේ ඕස්ට්‍රේලියාව වගේ රටවල අපේ ප්‍රඥාවන්ත ප්‍රබුද්ධ මහත් මහත්මීන් කෙලවරක් නැතුව මට දුරකථනය කතා කළා මේ පිළිබඳව. ඒ අනුව අපිට පැහැදිලි අපේ මේ හඬ සමස්ත ලෝකෙ පුරා පැතිරිලා ඉවරයි. අද මම මේ සාසනයේ ස්වාමීන් වහන්සේලා මා හැටියට පිළි සිටින කල්පනා කරේ වචනේ පරිතමාස්ථාරයෙන්ම ඔබ වෙන්නේ. මගේ ජීවිතේ පෞද්ගලික ජීවිතේ මට ගැටලු සිදුවක් නැහැ. බොහොම සුඛෝපභෝගී කරදරයක් නැති ජීවිතයක් ගත කරන්න පුළුවන්කම ලැබෙද්දී අපේ පවුලේ අය, ඒවම අපේ ගම්මානයේ අය, අපේ ප්‍රදේශයේ අය මා ළඟම ඇසුරු කළ මගේ හිතවත් අය සියලු දෙනා මේ පරිත්‍යාගයේ බොහෝ එකඟ වුණා. එකඟ වෙලා සකල ලෝක සත්‍යාගයේ හිත ලිවීම පිණිස මේ සිත ඉවන ලෝතුරු දහම සෙවනේ නැවතිලා මේ කණ්ඩායමක කටයුතු කරන්න මට අවස්ථාව දුන්නා. ඒ ගැන මම පළමුව කොටම ස්තුතිවන්ත කරනවා කියලා දෙනාට. ඊළඟට අපි මට මම මේ මගට ගෙනාව මගේ අම්මයි තාත්තයි මේ අවස්ථාවේ මම සිහිපත් කරන්න ඕනේ විශේෂ අවස්ථාව. මගේ අම්මා තමයි බුද්ධ සරණ ගත්තා කියලා මේ අධ්‍යාත්මයේ අතපොත් වෙන්නේ. මගේ තාත්තා තමයි දහදිය බිඳුවේ ශක්තිය ගෙනහැර දක්වන්නේ මේ භෞතික ජීවිතයේ මේ සතර ගමනේ ගමන යහපත් ආකාරයක ගමන් කරන ආකාරය පිළිබඳව මම කියන්නේ. මාගේ දෙපොළ මේ අවස්ථාවේදී නමස්කාර පූර්වක සීලනවා. ඒ වගේම මගේ ගුරුවරු මගේ ගුරු ගෑනුවරු හිටියා, ගුරු පියවරු හිටියා. එතකොට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා මේ මම එදත් අවවාදාරණ අංකාර ලබා ගත්තා, ආදත් ලබා ගත්තා. මතු උපත් යන සත්නා භෞතික වශයෙන් ලබා ගන්නවා. එදත් මම උන්වහන්සේලා ගරු කරා, අදත් ගරු කරනවා. මතු උපත් යනගේ ගෞරවනීය නමස්කාරය උන්වහන්සේලාට පදාතිකව මම පිළිනමනවා. ඒ වගේම දෙමළ අහන ඔබත් මෙතෙක් කල් කරගෙන ආ සියලු කටයුතු ඒ ආකාරයටම කරගෙන යන්නේ අපේ පන්සල ආරක්ෂා කරගන්නේ, අපේ ගෞරවනීය මහා සංඝරත්නය ආරක්ෂා කරගන්නේ, ඒ වගේම අපේ මුළු මාර්ගයට හැරීගෙන තිබෙන ත්‍රිපිටක පොත් පෙළේ පොත් ඒ ධර්ම රත්නය ආරක්ෂා කරගන්නේ අපිට මේ ගමන යාමට හැකියාව තිබෙනවා. එතකොට එහෙමනම් මම මේ පැහැදිලි කිරීම කෙටියෙන් කළේ අවස්ථාවේ හැටියට. අපිට මේ ඉදිරියට සාකච්ඡා කරන්න තියෙන්නේ මම මේක පෙරපතන් පුරා වතර 16ක් සාකච්ඡා කර ඒ ගැඹුරු ධර්මයමයි. ඒ ගැඹුරු ධර්මය තුළින් ඔබ මේ අමා මහ නිවන කරා හේතු විමුක්තිය කරා ඒ බව නිරෝධය කරා ඒ සතර කෙලවර කරා යාමට ඔබට මඟ පෙන්වීම කල්යාණ මිත්‍රයෙක් හැටියට මම මෙතන සිට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේදී මගේ මට කරන ලොකුම පූජාව එකයි කියන්නේ. එකම පූජාවයි මට කරන්න පුළුවන් දවසේ දෙන්නකොට වෙන කිසිම පූජාවක් මම ඉදිරියේ කරන්න බලාපොරොත්තු වෙන්නත් එපා. වෙන භෞතික කිසිම දෙයක් පූජා කරන්න ලෑස්ති වෙන්නත් එපා. මට කරන්න පුළුවන් ලොකුම පූජාවක් ඔබලා ගන්න වෙනවා. ඒ පූජාව පිළිබඳව බුදුන් වහන්සේ දා ආනන්ද හඳුනනට මතක් කරා. ආනන්ද ඔබ මට සලකන්නේ
මේ ආනන්ද හාමුදුරුවෝ කෙරෝලක් නැතුව අපේ බුදුහාමුදුරුවන්ට හර කරනවා, ගෞරව කරනවා. උන්වහන්සේ තමයි සියලු කටයුතු බලාගන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද? ආනන්ද, උඹ නම් මට කලකන දෙයක් නෙමෙයි. ඇයි? මේ නිවන දැක්කේ නැහැ. මේ අමාමහා නිවන තවත් පැත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ කිව්වේ උපදෙස් දුන්නේ අවවාද කරේ අම්මට කියලා මොකද්ද? යම් කෙනෙක් මාගේ ධර්මය ශ්‍රවණය කරලා ඒ සූරියනේ අමාමහා නිවන සාක්ෂාත් කරනවා නම් මට කරන්න පුළුවන් උපරිම ගෞරවය තමයි. අනේ ඒක තරයේ මතක තියාගන්න. මම විශ්වාස කරනවා ඔබ ප්‍රඥාවන්තයි. ඔබට අවශ්‍ය කරන දේ බුද්ධාත්මාවේ පැහැදිලි කරන ආකාරයට බුද්ධාත්මාවේ උපදෙස් දුන්නේ සතාගතිය හැටියට ඔබලාට මම කියන ධර්ම මම මේ කියන දේවල් පිළිගන්න එපා කියන එක තමයි අපේ බුද්ධාත්මාවේ මූලික උපදේශය. එතකොට ගනි කාලාව සූත්‍රයේ අපේ මේ කල්යාණ මිත්‍ර පිළිස් කියවලා ඇති. කල්යාණ මිත්‍ර පිළිස් කියලා දෙනාම මේ කාලාම සූත්‍රය අමතක කරන්න එපා. කාලාම සූත්‍රය කියන්නේ මොකද්ද? මා අනුස්සවේන, මා ඉතිකිලාය, මා පරම්පරාය, මා පිටක සම්ප්‍රදායේන, මා සත්‍යේතු, මා ණය හේතු, මා ආකාර පරිදස්කේන, මා දිට්ඨි නිජාකනක්කම් කියලා බබ්බරු පතාය මා සමනෝ නොකරු. මෙන්න මේක නම් අමතක කරන්න එපා. ඔය තරුණ අමතක කරොත් ඔබ මේ අමාමහා නිර්වාණ මාර්ගයට එන්න ගැටලු හදාගත්ත කෙනෙක් වෙනවා. ඇයි මොකද්ද මේ කාලාම සූත්‍රයේ බුදුදහම කියන්නේ ඔබ මෙතෙක් කල ලබාගෙන තිබෙන පාරම්පරික දැනුම ඒ වගේම සමාජ ව්‍යවහාරයේ හැටියට ඔබ පවත්වාගෙන යන වැඩ පිළිවෙල කන දැනුමදී සම්පූර්ණම දේක සමස්තයක් හැටියට ඔබගේ සම්මතයේ අනුගමනය කරන වැඩ පිළිවෙල පරිශ්‍රණයකින් තොරව පිළිගන්න එපා කියන එක තමයි බුදුදහම අර්ථයේ දෙන මූලික උපදේශය ප්‍රධාන උපදේශය. ඒ උපදේශය කියලා උන්වහන්සේ ඊළඟට කියනවා කථාගතව හැටියට මම කියලා දේවා ඔබලා ඔව් විමර්ශනයකින් තොරව පිළිගත යුතුයි කියලා. තව සතර මහ උපදේශය කියලා උන්ගා කියනවා. ඒ ඔක්කොම මෙතන යොද කරන වෙලාවම ටිකෙන් ටික අපි කතා කරමු. දැන් එතකොට එහෙම නම් කරන්න තියෙන්නේ මොකද්ද? මේ ධර්මතාව මණ්ඩල දෙක වාඩි වෙච්ච ඔබ කරා බල යුක්ත මොකද්ද? කල යුත්තේ මොකද්ද? ඔබ පරිශීලකෙක් වෙනවා. ඔබ අධ්‍යයනය කරන දේ අධ්‍යයනයකෙක් වෙනවා. මම ඔබේ සම්පත්තාය කිසිදා. මේ අපේ බුදු දයන් වහන්සේ දේශනා කළේ ධර්මයේ ආදාර කරු ඉදිරිපත් කරන්නේ විතරයි මම. ඔබ ඒ ඉදිරිපත් කරන කරුණු පරිශීලනය කරන්න එක්ක වෙනවා. පැහැදිලිද? එතකොට එවනම් ඔබ පරිශීලකෙක් මම ඊට අදාළ ආම්පන්න තපේන ඔව් ඔබේ මේ කාරිය මේ කතාවකට දර්ශනය දාලා ආම්පන්න කරක සාදු කපේන ඔබේ ඉතිරි කාරිය ඒ මෙහෙම මම ඉටු කරනවා කරා මට ඉටු කරන්න පුළුවන් උපරිම යොදවල මම මෙහෙ ඉටු කරනවා ඔබ අර අපේ මේ කමිටුව කණ්ඩායම් ප්‍රකාශ කළා වගේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. හොඳයි අපි එහෙම නම් බලමු ඊළඟට. දැන් මේ ධර්මත සවන් දෙද්දී වචනේ පරිපරම සමාප්තාර්ථයෙන්ම පරමාර්ථය විතරයි. දැන් අපි කියනවා සම්මතය කියලා එකක් පැත්තක් තියෙනවා. පරමත්ත දේත කියලා තව කොටසක් තියෙනවා. ඒකෝට ත්‍රිපිටකයෙන් අපි මේක හොයාගන්න ඕන. ඉතින් සම්මත කොටස තමයි විත්ත සම්මිත දේතන සම්ප්‍රදායික දේතන කියලා බුදුහාමන්තේ අනුදරවලා. විත්ත සම්මිත දේතන කියලා කියන්නේ මෙලෝ සුවපත් කර ගැනීම පිණිස අපි අනුගමනය කරන දාන වීම, ඒවා සමාදන් වීම, භාවනා කිරීම ආදී කටයුතු. සම්ප්‍රදායික දේතන කියලා කියන්නේ නම් කම් පිළිගැනීම ආදී අපි පින් දහම් ලබාගෙන, පින් ලබාගෙන පරලෝක සුවපත් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක්. මේ වැඩ පිළිවෙල දෙකම බුදු පියාණන් වහන්සේ 15 වෙනි පෙර එදා මහා භාරතයේ තිබුණ වැඩ පිළිවෙලක්. නමුත් බුදුපියාණන් වහන්සේ ඒ දෙ ආකාර දෙකම ප්‍රතික්ෂේප කරේ නැහැ. පරමාර්ථ වශයෙන් මම ඔබලාට පැහැදිලි කර දෙන මේ සී සද්ධර්මය, මේ අමාමහා නිවාර මාර්ගය, මේ හේතෝ විමුක්තිය, මේ භව නිරෝධය, මේ සසර ගමන කෙලවර කිරීම ඔබට තේරුම් ගන්නා තාක්කී ගන්නා සුරු ඔබ මෙන්න මේ මෙතෙක් කල් කරගෙන ගිය සියලු වැඩ කටයුතු ඒ ආකාරයටම කරගෙන ගියාට වරදක් නැහැ කියලා බුදුන් වහන්සේ අම්බලනවා. ඒ අම්බලනවා දාලා
එතකොට පැහැදිලි කරගන්න අනුදැන වදාන ධර්ම කියලා කියන්නේ මොනවද? එතෙක්කල් තිබුණා ඒ තිබුණ ධර්ම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරලා අනුදැන වදාලා දැන් අපි දන්නවා ගිලන්ද රාජපුත්ත තුමාගේ ප්‍රධාන දායකය උපාලි ගෘහපති පුත්‍රයාට උපදෙස් දෙනවා ඔබ ඒ කටයුතු ඒ ආකාරයට ඉදිරියට කරගෙන යන්න. ඒ කරගෙන යමින්ම මම මේ පැහැදිලි කරන ධර්මයේ තෝරාගෙන හඳුනාගෙන ඒ ප්‍රතිපත්තිය පිළිතලා මේ අමාමානියෝන තාස්සත් කරාම කියන උද්‍යානවාසි උපාලි ගෘහපති පුත්‍රයාට උපදෙස් දෙනවා. එතකොට ඒ කරුණ තුළින් උන්වහන්සේ පැහැදිලි කළේ එහෙම නැත්නම් මේ සමාජයේ දුන්න පරිදිම කිසි තැනක ගැටුම් නැති කරගන්න එපා කියලා පරිදි දෙනවා. එතකොට දැන් මේ පරමත්ත දේශනා කියන බුදු දානහසේ දේශනා කළ ධර්මයේ අනුගමනය කරද්දී ඒ තුල ගැටලු කරද්දී ගැටුම් ඇති කර ගැනීමේ කිසිම අවශ්‍යකමක් නැහැ. ඇයි මේක ප්‍රායෝගික බුදු දානහසේ ඉදුවත් කියන්නේ ප්‍රායෝගික ධර්මයක්. ඒ ප්‍රායෝගික කියන ස්වභාවය යම් ප්‍රත්‍යාවන්තයේ හඳුනා ගන්න ඕනොද? එතන ගැටමක් නැහැ. ගැටමක් නැහැ. අපි හැමනම් අවස්ථාවේ හැටියට අන්නේ ප්‍රායෝගිකව මෙතන සිදුවෙන කාර්ය ගැන අපි පොඩ්ඩක් අවස්ථාවේ හැටියට සාකච්ඡා කරලා බලමු. දැන් මේ කාර්යයේ පැහැදිලි කරන ඉස්සෙල්ලා මට ඒක ජීවත් කරන්න කියනවා. දැන් අද අපි ගානනවා තමයි තන්නේ 11 මාස දානක වදිනවා. කොහොමද මොකද වදිනවද? දැන් මේක ඉවරව වදිනවද? දැන් ඉන්නේ 11 වෙනවා ඒකයි. ඉවරව වදිනවා. සාදු සාදු. මුලයි අපි හඳුනගෙන ඉගෙන මමත් වදින්නේ ඉවර වෙලා. මේ දේතලේ දෙක తిවරුනොත් මම දෙක తిවරලා තමයි අදා ආහාර ගන්න. පැහැදිලිද? අපි මේ සම්බන්ධයෙන් ඉන්නේ යන ගමන මම ඉස්සලා අපේ ගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසර ලබාගත්තේ ඒකයි. හොඳයි අපි සාකච්ඡාවට බහිමු. අපට බුදු පියාණන් වහන්සේ දැන් මෙතනින්ද ඔබ පරිශ්‍රයේ මම අවශ්‍ය භාණ්ඩ හපයන්න සම්පත්තායක. ඔබේ පරිහෙන්න අදාළ ආම්පන්න හපයන කෙනා. දැන් අපි පරිශ්‍රය කරමු. අපේ බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළේ කුමක් සඳහාද? අපේ බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කළේ කුමක් සඳහාද? නිවන් දැකීම පිණිස. ලතලේ පරිසමාප්තාර්ථයේම නිවන් දැකීම පිණිස. එයින් බාහිර කිසිම අරමුණක් බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ පැහැදිලිව කළේ මාර්ගයේ ධර්ම ප්‍රඥාවන්තයින්ට පමණයි. ඒ කුමක් සඳහාද? නිවන් දැකීම නිර්වාණ අවබෝධය පිණිස. අපි එතනදී පටන් ගන්නෙ එතනින් ආපහු අපි එන්නේ නැහැ. එතකොට නම් අපි නිවන කියලා තන ඉඳලා අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ අදත් එහෙමයි එදත් එහෙමයි මතුවට හිත වෙන ඉතරයි. කෙනෙකුගේ හිත හරියන්න කෙනෙක් නවත්තන්න ගුණාවරපත් කරන්න ධර්ම දේශන කිවිල්ල නැහැ. ඔව් බුද්ධ පරායන හඳුන්වන්නේ නැහැ. මේ බුද්ධ පරායන කියන කියන්නේ මොකද? පරායන කියන කියන්නේ මොකද? පරායන කියලා කියන්නේ සරණ ගිය පිහිට පතාගෙන ආව බුද්ධ පරායන කියන කතාවකට අමාමෑණියේ සම්මා සම්බුද්ධයන් වහන්සේගේ පිහිට පතාගෙන උන්වහන්සේ සරණ ගිය අසරණ තරණ අසරණකම තුළින් සරණ ලබාගත්ත අසරණ ස්වාමන්ත ස්වාමීන් වහන්සේ නමක්. එයයි ඒකයි අසරණ සරණ බුද්ධ පරායන කියන්නේ. දව පරායන පිළිවෙල උග්‍රම දේකට සමෝතව පරායන සමෝ ජෝති පරායන ජෝති ජෝති පරායන ජෝති සම පරායන ආදී වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. දැන් මේ අවස්ථාවේදී ඔබට අවශ්‍යම කොටස විතරක් මම පැහැදිලි කරන්නම්. එතකොට බැරි බුද්ධයන් වහන්සේ ධර්ම දේශනා කලේ මොකටද? නිර්වාණ අවබෝධය පිණිස. නිර්වාණ අවබෝධය පිණිස ධර්ම දේශනා කලේ ඇයි? සියලු සත්‍යයට දුකෙන් මිදහත් වීම පිළිත තිබෙන එකම මාර්ගය නිවන් දැකීම නිසා. එතකොට බුදු දන්වන්තේ අනවදිත දුක මොකක්ද? ඔව් ඉදං කෝපන විච්චවේ දුක්ඛංගදී සත්‍යං. ඉදං කෝපන විච්චවේ දුක්ඛංගදී සත්‍යං. ජාති දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණං දුක්ඛ, පියේ විපයෝග දුක්ඛ,
අපේ සම්පයෝග දුක්කෝ දැල්කිිත්තන් ලලවති සම්පි දුක්කාන් සංකිච්චේන පංචූ පාදාලක් සඳා දුක්කා ඕන්න දුක. ඉපදීමදුකයි දරාවට පත්තිමදුකයි හොටට තේරුම් ගන්න ඔබේ ඉලක්කය සපුරාලීම තමයි මම මේ කරන්නේ. හොඳට තේරුම් ගන්න ඔබේ ඉලක්කය සපුරාලීම මම මේ කරන්නේ. හොඳට තේරුම් ගන්න ඔබ මේ කියන්නේ. එතකොට මොනවද ඔබේ දුක? ඉපදීම දුකයි, ජරාවට පත්තිම දුකයි, ව්‍යාධීන්ට පත්තිම දුකයි, මරණයට පත්තිම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් හා එක්වීම දුකයි, යමක් නොලැබේද එය දුකයි. සංකිච්ඡේද පංච උපාදානස්කන්ධ දුක්ඛ. කොටිම කියනවා පංච උපාදානයම දුකයි. දැන් මේ කර්ම තුනේ දුක තුනේ අපිට ගැටලුවක් නැහැ. ඉපදීම දුකයි කියලා කියන්නේ ජරා ව්‍යාධි මරණ කියන සංගයවන්ට අපිට අනිවාර්යෙන් මුල වෙන සිද්ධ වෙන්නේ උපදින නිසා. උපදින නැත්නම් මොකක් ගැටලුවක් නැහැ. උපදින නැත්නම් මොකක් ගැටලුවක් නැහැ. දැන් මේ උපදින කියලා තමයි ජරා ව්‍යාධි මරණ කියන දුකට මුල දෙක සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි බුදුසම්මානේ ඉපදුම ජාති දුක්ඛ කියලා කියන්නේ ඒකයි. ඊළඟට උන්වහන්සේ දෙවන සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දැන් අපි අධ්‍යයනය කළ යුතු තැන. දැන් මෙතන කල්පේ මොකද කරන්නේ? සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියන එක සාධි 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 කියවනේ. නේද? ඒ සාධි කියන්නේ මොකද? ඔව් ඒක හොයි. පංච උපාදානේ හොයි කියන එක සාධි 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 කියන්නේ. නම් දැන් මෙතන බුද්ධාමන්තේ හරි ගමුණක් නැතනේ ඉදිරිපත් කරා. සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා කියන්නේ පංච උපාදානය කියන්නේ මොකද්ද? උන්වහන්සේ දෙන්නපු මුක්තදාන දුක ඒක. පංච උපාදානය. මොකද්ද මේ පංච උපාදානය කියලා කියන්නේ? මෙතන තියෙනවා ඇස, කන, නාසය, දිව, කය කියලා ඉන්ද්‍රිය පහ. ওই ඉන්ද්‍රිය පහ නිරන්තරයෙන්ම ඇසට වර්ණ රූපයක් ඇදෙනවා, කනට ශබ්ද රූපයක් ඇදෙනවා, නාසයට ගන්ධ රූපයක් ඇදෙනවා, දිවට රස රූපයක් ඇදෙනවා, කයට ස්පර්ශ රූපයක් ඇදෙනවා. මේ ගැටෙනකොට මේ ඇහැට ගැටෙන වර්ණ රූපය පිළිබඳ හිතුවිල්ල පහළ වෙනවා. කනට ගැටෙන ශබ්ද රූපය පිළිබඳ හිතුවිල්ල අනිවාර්යයෙන් පහළ වෙලා තමයි ඒක හඳුනාගන්නේ. නාසයෙන් ගැටෙන ගන්ධ රූපය පිළිබඳ හිතුවිල්ල පහළ වෙලාම තමයි ඒ ගන්ධ රූපය හඳුනාගන්නේ. දිවට ගැටෙන රස රූපය හඳුනාගන්නේ ඒ දිවට ගැටෙන ඒ රස රූපය පිළිබඳ හිතුවිල්ල පහළ වීම තුළ. මේක හරි බරපතල වැඩක් වෙනවා වැඩ. ඒ වගේම කායයට ගැටෙන ස්පර්ශ රූපය පිළිබඳ හිතුවිල්ල පහළ වෙන්නේ ඒ ස්පර්ශ රූපය තුළ හිතුවිල්ල පහළ වීමෙන්ම තමයි ඒ ස්පර්ශ රූපය හඳුනාගන්නේ. දැන් මෙතෙන්දී මෙන්න මේ අසකන දාසේ විවසය කියන ඉන්ද්‍රිය පහට වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, ස්පර්ශ රූප ගැටෙන තාක් කල් මොකද වෙන්නේ? ඊට අදාළ ඒ රූපයන් අදාළ සිතුවිලි පහළ වෙනවා. මේ සිතුවිලි පහළ වෙන්නේ කොහෙන්ද? විඥානේ. ඇයි වර්ණ රූපය හැටගැටුණු වර්ණ රූපයේ පිළිබඳ සිතුවිල්ල කලින් අරගෙන විඥානේ තියාගත්තද? දැන් මෙතන දෙවලා ගැටෙනකොට මොකද වෙන්නේ? ඒක වීදුව. ඒක පීඩිතය. ඒක කොප්පේ. ඒක පුතුව. ආදි වශයෙන් සිතුවිල්ල පහළ කලක හබ්දුරට ගැටෙනකොට දැන් මොන එකක් කියනවා? ඒක මොනවා කියනද? ඒක කුකුල කියනද? ඒක කරත්තේ කියනද? ඒක කෝටි කියනද? ඒක හුනට ආදි වශයෙන් අදාළ සිතුවිල්ල පහළ වෙනවා. මේක ඔබ නොදන්න දෙයක් නෙවෙයි. ඔබ දන්නවා. ඔබ කියන්නේ හිතුවේ නැහැ. හැදි ලෝකේ කියන්නේ හිතුවේ තියෙනවා ඔබේ හතර යමන යන්නේ. එතකොට නාසයේ ගන්ධ රූපය ගැටෙනකොට මොකද වෙන්නේ? ඒක අරදිය මාසුද? ඒක නිර්ුම් මාසුද? ඒක මාලය සුද? ඒක මරගන්? ඒක ගොමගඳ ආදි වශයෙන් අදාළ සිතුවිල්ලක් එනවා. මෙන්න මේ විදිහට ඉස්ලාම් පහට අරමුණු තමයි ගැටෙනවා සිතුවිලි එනවා. කොහෙන්ද මේ සිතුවිලි එන්නේ? විඥානයි. එතකොට මෞකුසේ උපන්තරය ඉඳලා මේ මොහොතට එනකම්ම මේ සිද්ධිය උනාද නැද්ද? මේ ඔන්න ඕක තමයි සංසාර ගමන කියලා කියන්නේ. මේ අසකනදාසේ දිවකයි කියන ඉන්ද්‍රිය පහට අරමුණු ගැටෙනකොට ඒ අරමුණු ගැටීම තුළ විඥානය පෝෂණය වෙනවා. විඥානය දිගින් දිගට පෝෂණය වෙනවා. විඥානය පෝෂණය වෙන තාක්කල් මේ සංසාර ගමන යනවා. පොතේ මේක පැහැදිලි කරන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාවක් කියලා. සංසාර ගමන යනවා. සංසාර ගමන යන තාක්කල් මොකද වෙන්නේ? මේ සංසාර ගමනේදී උපදීනවා, දරාවට පත් වෙනවා, ව්‍යාධින්ට පත් වෙනවා, මරණයට පත් වෙනවා. දැන් එක කොට ඔන්න අපි දැන් වගුව හොයාගත්තා. මේකේ ක්‍රියාත්මක වගුව මොකද්ද?
අසකමනාසී විවකය කියන ඉන්ද්‍රිය පහ ආරම්භ කරනකොට විඥානයේ සිතුවිලි පහල වෙනවා. විඥානයේ සිතුවිලි පහල වෙනවා කියලා කියන්නේ නිරන්තරයෙන් විඥානයේ පෝෂණය වෙනවා, ක්‍රියාත්මක වෙනවා. විඥානයේ ක්‍රියාත්මක වෙච්ච මොකද වෙන්නේ? සංසාර ගමන යනවා. සංසාර ගමන යනකොට මොකද වෙන්නේ? ඒ සංසාර ගමනේදී උපදිනවා, දරාවටපත් වෙනවා, ව්‍යාධින්ටපත් වෙනවා, මරණයටපත් වෙනවා. දැන් අපි මෙන්න මේ ධාටි දරා ව්‍යාධි මරණ කියන දුකෙන් නිදහස් වෙන්න ඕනද නැද්ද නිවන් දකින්න? දැන් ඔය දුකෙන් නිදහස් වෙන්න ඕන දුකෙන් අයින් වෙන්නද දුක තුනී කරගන්නද? ඒවට එක එක ක්‍රම තියෙනවා. දුකෙන් නිදහස් වෙන්න එක ක්‍රමයක් තියෙනවා. දුක තුනී කරගන්න තියෙනවා, භාවනා කරනකොට දුක තුනී වෙනවා. දුකෙන් අයින් වෙන්න අයින් වෙන ක්‍රමත් අපේ සමහර මාතෘකාවල ප්‍රායෝගිකව තියෙනවා. නේද? දැන් කෝකට වෙන්න ඕනේ? ඔව්, දුක දුක අවසන් කරගන්න ඕනේ. ඔව්, මෙහෙ නැති කර ගැනීමට ඇති ඉස්තාවරයි අවසන් කරගන්න ඕනේ. එතකොට ධාතිලලා ව්‍යාධි මාත්‍රකේ දුක අවසන් කරගන්න නම් අපි මොකක්ද අවසන් කරගන්න ඕනේ? සංසාර ගමන අවසන් කරගන්න ඕනේ. දුක අවසන් කරගන්න නම් අනිවාර්යයෙන්ම ඒ දුකට හේතු වන සංසාර ගමන අවසන් කරගන්න ඕනේ. සංසාර ගමන අවසන් කරගන්න නම් ඒ සංසාර ගමනට මුල් වෙන විඥානය අවසන් කරනවා. විඥානය අවසන් කරනවා නම් ඒ විඥානය පෝෂණය වෙනකොට ක්‍රියාත්මක වෙන පදනම වන පංච උපාදානය අවසන් කරනවා. අයින් කරන්නේ අවසන් කරනවා. පංච උපාදානය අවසන් කරනවා නම් අපි ඇස කන නාසය දිවකය මනස කියන ඉන්ද්‍රිය හය අවසන් කරනවා. මොකද කියන්නේ? අවසන් කරන් බලමුද වැඩේ නවත්තලා ඉගෙන. ඔව්. ඔව්, අවසන් කරන්න බලමු මේක. ඇයි මේ සතර කෙලවරක් නැද්ද මේ? ඔක. එතකොට මොනවද එහෙම නැන්නේ? දැන් දැක්කද? අවරෝහණ. දැන් මේ සංකාර කමනේ අවරෝහණ. එතකොට ජාති දරවා ව්‍යාධි මරණ කියන දුක අවසන් කරන්න නම් සංසාර ගමන අවසන් කරන්න ඕනේ. සංසාර ගමන අවසන් කරන්න නම් සංසාර ගමනට මුල් වෙන විඥාණය අවසන් කරන්න ඕනේ. විඥානය අවසන් කරනවා නම් විඥානයේ ආහාරයට වෙන පංච උපාදානය අවසන් කරන්න ඕනේ. පංච උපාදානය අවසන් කරනවා නම් ඒ පංච උපාදානය සම්පූර්ණ ඇස කන නාසය දිවකය මනස කියන මේ ආයතන හය අවසන් කරනවා. දැන් මේ ආයතන හය එකතු වෙලා හැදිච්චි මේ ස්වභාවයට කියන එක නමක් තියෙනවා. මොකද්ද? මම. මම. හැබැයි මෙහෙමයි, මේක මේ සම්මතයේ ධර්මදේශන වගේ ඉන්නේ. හරිද? දැන් බුදුදහම අන්තයේ සාරිපුත්ත නම්වන් කතා කරලා කියනවා සාරිපුත්ත. මාගේ ධර්මයේ ආචාර්යයි. මාගේ ධර්මයේ අද්භූතයි. මාගේ ධර්මයේ කෙලෙබ්බේ උපදින අයට කෙලෙහිදී තේරුම් ගන්න සමාන. ඒක එහෙමයි. ඒක ඉදත් එහෙමයි, අදත් එහෙමයි. උන්නාන්දේ චතුරාර්ය සත්‍ය දේශනා කරේ මේ තුලින් දේශනා කරේ චතුරාර්ය සත්‍ය. උන්නාන්දේ කියනවා සත්‍යං සත්‍යා පටිසන්ධි පත්‍යාකාර වේව දුද්දාපා චතුරෝ ධම්මා දේහේ දුද්ද සුදු කරන්නේ. මේ සත්‍යයෙන් විකටපත් කරන මේ ඉදස්පත් කියලා ධර්මයට අදාළ මේ චතුරාර්ය සත්‍ය ධර්මය එනකොට කියලා දෙන්නත් හරි අමාරුයි. සත්‍යං සත්‍තා පටිසන්ධි පත්‍යාකාර වේවක දුද්දාපා චතුරෝ ධම්මා දේහේ දුද්ද සුදු කරන්නේ. බොහෝ දුෂ්කර ඒ දුෂ්කර කාර්යය තමයි මම මේ කරගෙන යන. ඒ දුෂ්කර කාර්යය තමයි මම කරගෙන යන්නේ. මම ප්‍රාර්ථනා කරනවා ඔබේ ප්‍රඥාව නිර්ුප්පලක් පිටුනාගේ අවදිවා ගැන මේ නතර මණ්ඩපේ ඇයි මම මේ කියලා කරුණ තේරුම් ගැනීම ලෙඩෙති නැහැ. ලෙඩෙති නැහැ. බලන්න. දැන් කුතුහල හිතනවානේ දැන්. දැන් මේ දුක අවසන් කරනවා මේ අරකන වාසයේ දියකාය මනසේ කියන ඉන්ද්‍රියය අවසන් කරනවා. අරකන වාසයේ දියකාය මනසේ කියන ඉන්ද්‍රියය අවසන් කරනවා කියලා කියන්නේ මම කියන ස්වභාවය ඉවර කරනවා. අවසන් කරනවා. මේක ලේසි වැඩක් කියලා හිතන්නේ. නෑ, හරි අමාරු. හරි අමාරු කියලා ඔබ හිතනවා. ඔබ හිතනවා හරි අමාරු කියලා. ඔව්, මේක එක පැත්තකින් අමාරු. මොකද මෙතෙක්කල් ආව ගමන අපි නවත්තලා උඩුගම් බල ආපහු එන උඩුගම් බල යනවා. කටිපොට ගන්න වෙනවා. එහෙනම් මේක දෙහි මොකද? ඔව්, මේක බාහිර මිනිස්සු එක්ක කරන වැඩක් නෙවෙයි. ඔව්, Taman කණියම කරන එකක් නේද? මේක ලේසි.
මම මම රාජකාරී කරන කාලේම වලක ඇත්තටම මම අපේ අපේ සම්මගේ මිත්‍රයෝ කියා ඒගොල්ලෝ මොකද කිව්වේ මේ විදිහට මේක වැඩ කරනකොට ඇයිය තව බුදු වෙන එක දෙයි කියලා ඒ තරම් මේ විදිහට වැඩ කරන ගියාම අපි අමාරුයි ගැටුම් ඇති වෙනවා ඒ මේ බුදු දකින එක ලේසියි බාහිර පුද්ගල සම්බන්ධ කරලා මේ වෙනවා ලගින් බුදු දකින්න බෑ මේක තමන්ම කරගන්න අන්නේ එහෙම අවස්ථාවකට වුණා කියලා කියන්නේ එතකොට එහෙමනම් දැන් අපිට කරන්න තියෙන බරපතල වැඩක් තියෙනවා මොකද කරන්න තියෙන්නේ අපිට නිවන අවබෝධ කරගන්න ඕනේ නැත්නම් අපි මේ රහසිය අවබෝධ කරගන්න ඕනේ නෑ නේද මොකටද අපිට නිවන අවබෝධ කරගන්න ඕනේ නිවන අවබෝධ කරගන්න නම් අපි බලන්න ඕනේ නිවන අවබෝධ කරනවා කියලා කියන්නේ දුක අවසන් කරනවා එතකොට බලන්න දැන් උපරිමේ කවුද උපරිමේ මම ජරාවටපත් වෙන්නේ කවුද මම ව්‍යාධියටපත් වෙන්නේ මම මරණයටපත් වෙන්නේ මම දැන් ප්‍රියන්ගේ වෙන්නේ කවුද මම අපියන් ආයේ එක් වෙන්නේ කවුද මම කැමති දේ නොලැබී කාටද මට නේ එතකොට දැන් මේ ඔක්කොම දුක්ඛයන් පන්ට උපාදාන පිටින්නේ කොතනද මම ඉන්නේ දැන් උපදින්නේ මම ජරාවටපත් වෙන්නේ මම ව්‍යාධියටපත් වෙන්නේ මම මරණයටපත් වෙන්නේ මම ප්‍රියන්ගේ වෙන්නේ මම අපියන් ආයේ වෙන්නේ මට කැමති දේ නොලැබුණු පිටින්නේ මට පන්ට උපාදාන පිටින්නේ බලන්න මේ දුක්ඛන්දරාවල පොතල තියෙන්නේ මම කියන තැන මේ දුක්ඛන්දරාවල තියෙන්නේ මම කියන තැන දැන් පොතල හොයලා බලන්න දැන් මම කියන දේ විදිහට නේද දැන් මේ දුක්ඛන්දරාවල මම කියන තැන හැර වෙන කොහෙයක් තියෙනවද වැ වෙන කිසි තැනක නෑ මේ දුක්ඛන්දරාවල කියන්නේ පොතලද මේ මම කියන මායාව තුල එහෙමනම් මේ දුකෙන් නිදහස් වෙන්න නම් වචනේ පරිසමාස්කාරයෙන්ම මම කියන තැනින් එක ක්ෂණයකට නිදහස් විය යුතුයි. ඒකයි බුදු දහමේ පැහැදිලි කිරීම. මාගේ මාර්ගය එකක්මයි. ඒ කාය වූයන් මාර්ගය. මාගේ මාර්ගය එකක්මයි. එතකොට මේකට වෙන විකල්ප හොයන්න වෙන්නේ නැහැ. අපි කරන්න ඕන එකම දේ මොකද්ද? මේ මම කියන තැනින් නිදහස් වෙන්නේ කොහොමද? කියන කරුණු පිළිබඳව අපි අද දෙවි කලේ තුන. ඇයි අපිට වැරදිච්ච දැන් කියනවා. පුතාජිලට වරදිනවා. ඒක ඉතින් බුදුන් නෙවෙයි. දැන් මේ වැරදිච්ච දැන් තේරුම් ගන්න දැන්වා. බුද්ධිමතා කියලා කියන්නේ ප්‍රඥාවන්තය කියලා කියන්නේ මිනිසා කියලා කියන්නේ මම මිනිසා කියලා කියන්නේ කවුද? මනස උසස් කෙනා මිනිසා කියලා කියන්නේ. ඒකට මිනිසෙක් වෙලා ඉපදිලා. බුද්ධිය ප්‍රඥාව පාවිච්චි කරලා මේ මේ ගැටලුව දැනගන්න මේ ගැටලුවට පිළිතුරු තියෙන මේකට කොට නැතුව හිටියේ කල්යාණ මිත්‍රයෙක් විතරයි දැන් මේ කල්යාණ මිත්‍රයයි මේ කල්යාණ මිත්‍රය කියන කවුරු දුනවා මොකද දන්නේ ඔව් විස්කෝලේ දන්නවද මේ වයි මගේ ඉදිමත් තියනවා ඔබ බුදු ගාන මහත්තයගේ ධර්මය අහනවා නම් බුදු ගාන මහත්තයේ දුන්න උපදේ අවවාද අකුරට තිතට කෙස් ගහන පිළිදෙලිය යුතුයි උන්වහන්සේ දුන්නකොට පැත්තට කියලා ඉන් පතුකාලීනව එක් එක්කය දෙන උපදෙස් ඔබ පිළිපදින්න ගියොත් ඔබට සසර වසනාතුරු මේ අමාමහ නිවන සාක්ෂාත් කරගන්නා වෙන්නේ නැහැ. නිවන ඔබට කරන්න නම් ඔබ කෙලින්ම කොතෙන්ද ගන්න ඕනේ? ගෞතම බුදු පියාණන් වහන්සේගේ සිරි පතුළු දෙක ළඟ නැවතී. උන්වහන්සේ කියන දේ පිළිපදින්න දොඹාට කියනවා මේ දුකෙන් නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ? මේ මම ආයන අවසන් කරන්න. මම ආයන අවසන් කරන්න. ඒතකොට මම ආයන අවසන් කරනවා කියලා කියන්නේ අපි 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 දන්න අපේ භාෂාවෙන් කතා කරද්දී මොකක් අවසන් කරන්නේ කියලා? මම කියන දා අවසන් කිරීම. දැන් මේ මම කියන තැන බුදු දහමේ අවසන් කරාද? අපි එක බලන්න ඕනේ. ඔව් බුදුරජාන් වහන්සේ බුද්ධත්වයට වත්තලා සමස්ත ලෝකෙට ඉස්සෙල්ලාම පණිවිඩය දුන්නේ මම මේ අමාමහ නිවන සාක්ෂාත් කරා ඒ සඳහා මම වාදිත කළ එකපසුම වේලෙ මොකද්ද මේ සිතය කාය දෙක පිළිවෙල කිවිච්ච සංහාරේ නිදාසුනා. දැන් අපි කියලා දෙනවා තමයි අනේක ධාති සංසාරං සද්දා උත්තං අනිද්දං දහකාරක ගල්වේ සත්තු දහකාරකං ගල්වේ සත්තු දුක්ඛා ජාති නොක්නම් දහසාරක දිස්සෝති ගුණගේ හන්නකාවති සම්පාතේ පාසුකා බග්ගා
දහූතං සංකිතං විසංකාර ගතං කිස්සං සන්නානං කය මජ්ජගා කියලා බුදුන්වහන්සේ ඔන්න තමත් ලෝකේ තම පණිවිඩය දෙනවා. අනේක ධාතියක් මම මේ සතරේ ඇවිදගෙන ගිය මේ දුක මුල් වුණ මම නම් ගියාදන වදුවා දැක්කා. ඒ වදුවට නැවත ගියාදන ඉඩ තිබෙන්නේ නැහැ. මේ අවිද්‍යාව ඒ ගියාදන අවිද්‍යාව නම් කැලිමඩල කුළු විසුණු කරලා දැම්මා. ඒකම වාල්තා කරේ මොකද්ද අංගමණය කළේ මොකද්ද විසංකාර ගතං චිත්තං සන්නානංකය මැදට විසංකාර ගත වූ සිත පිළිබඳ තිබූ තණ්හාව නැහැ. ඒකෝල දැන් මේ බලන්න දැන් මේ බුදුන් වහන්සේ මෙතන මේ සත්පුරුෂ ස්වභාවය ගැන දැන් පැහැදිලිව බුදුන් වහන්සේ අනාවරණය කළේ ගැඹුරු දර්ශනයක්. ගැඹුරු දර්ශනයක් ඒක ලෝකෝත්තර විද්‍යාව හැටියට හඳුන්වනවා. ඕනම විද්‍යාවක ලක්ෂණය තමයි ඒ විද්‍යාව කොටගෙන ඥාන හා සිද්ධාන්ත මත. දැන් ලෞකික භෞතික විද්‍යාව දිහා බලනවා නම් දැන් ඒ හැම විද්‍යාවම කොටගෙන ඊට අදාළ ඥාන හා සිද්ධාන්ත මත. ඒතර බුද්ධයන් වහන්සේ ආවරණය කරන ලෝකෝත්තර විද්‍යාව කියන්නේ ඒ ලෝකෝත්තර විද්‍යාව කියලා කියන්නේ. ඔව් මේ ලෞකික ස්වභාවය සම්බන්ධයකට මේ ලෝකෝත්තර කියන්නේ. නෑ ලෞකික සම්බන්ධය කියන්නේ සංකත. ලෝකෝත්තර කියන්නේ අසංකත. අසංකත. එතකොට බුදුන් වහන්සේගේ ධර්මය අසංකත ධර්මයක්. උන්වහන්සේ මේ අසංකත ස්වභාවය පිළිබඳව වාසික කරන අසංකත ධාතුති අසංකත ස්වභාවය විපාක. නිවන කියලා කියන්නේ පිටුනේ අසංකතය. ඒ අසංකතය කියලා කියන්නේ ලෝකේ ඊතර මේ ලෝකේ සම්බන්ධ නැහැ. එතකොට මෙතන ලෝකෝත්තර විද්‍යාව අදාළ මූල ධර්ම බුදුන් වහන්සේ ආවාදේ කරනවා මොනවද? ඒ මූල ධර්මය තමයි ඒ සිද්ධාන්තය තමයි නිර්වාණ කීර්තන උදානේ එක කියන කොටසෙන් ඉදිරිපත් කරන්නේ. නිර්වාණ කීර්තන උදානේ එක කියන කොටසෙන් මොකද උදාහරණ කියන්නේ අක්ති දික්කවේ සදායතන යත්ත දේව පතමි න ආපෝ න තේසෝ න වායෝ න ආකාසමන්තයස න විඤ්ඤාණයස න අකිඤ්ඤායස න දේවඤ්ඤා න සංඤායස නායං ලෝකෝ න පරලෝකෝ න උභෝ සම්පිම කුරියා හතරපාරම් වික්‍රේ න ආගතිනෝදා න දති න සිති න සුති න උපට්ටි අපතිත්තං අපවත්තං අනාරම්මන මෙසේ සංයේතේවම් ප්‍රවික්කසා. ඔන්න බුදු කියන මාතේ ලෝකෝත්තර විද්‍යාවේ මූලික සිද්ධාන්තය. මොකද මේ කියන්නේ? භික්ෂුවේ මම ඔබලාට අනාවරණය කරන මේ නිවාන ධර්මය තුළ පඨවි ආපෝ තේජෝ වායෝ යන මහා භූත නැත. ඉලක් වෙනවා න ආසාදානන්තයතන න විඤ්ඤාණන්තයතන න අචින්තන්තයතන න දේවපඤ්ඤා න සංඤායතන ධ්‍යාන නැත. ධ්‍යාන නැත. ධ්‍යාන නැත කිව්වම භාවනා නැත. ධ්‍යාන නැත කිව්වම භාවනා නැත. මේවා මම උත්තර ඔප කරලා පෙන්නන්න පුළුවන් කියලා දෙලාව හරි ඔබට අවශ්‍යම පරිදි විතරම දෙන්නේ. ඒකම තමයි භාවනා නැත. ඊට වැඩිවල කොට කතාව ඊළඟට අපි ගොනු කරගන්න මොකද මෙහෙම ලෝකයක් නැත. නායන් ලෝකෝ න පරලෝකෝ න උභෝ සම්පිම කුරියා. මෙහෙම ලෝකයක් නැහැ, පරලෝකයක් නැහැ, ඉවරක් හදක් නැහැ. නායන් ලෝකෝ න පරලෝකෝ න උභෝ සම්පිම කුරියා. ඔබට අදාහයන් කුමාරු දෙදරන්නේ එහෙම කියලා බුදුහාමුදුරුවෝ නැවතුන්නේ නැහැ. සත්‍ය පහම් පිටවේ න ආගති මොදා. මෙහෙම එන කෙනෙක් නැත. න ගති. මෙහෙම යන කෙනෙක් නැත. න සිටි. මෙහෙම ඉන්න කෙනෙක් නැත. න සුති. මෙහෙම වැඩ කෙනෙක් නැත. න උපති. මෙහෙම උපදේ කෙනෙක් නැත. අපකිත්තං අපවත්තං අනාරම්මන. මේ කිසිවක් මෙසේ බිනව ප්‍රතිස්ථාපනය කරන්න කියනවා නේද? කිසිුනේ. පවත්තං බෑ අපවත්තං. අනාරම්මන. අනාරම්මන. අරපුන් නෑ, සිඳනේ නෑ. පැහැදිලිද? අනිත් වටේදීයි. අනාරම්මන. මේකේ සංයේතේ වන්තෝ දුක්ඛතා. මේ දුකෙහි නිවීමක් පමණයි. මෙන්න මේකයි බුදුන් වහන්සේ ඉදිරිපත් කර ලෝකෝත්තර විද්‍යාවේ මූලික සිද්ධාන්තය. එතකොට මේකේ න්‍යාය මොකද්ද? මල් දන්නවා මේ දේ දහම් දේ කාරණා ගැඹුරුයි. මේ කරුණු ගැඹුරුයි කියලා මට මේක මේක මෙයා මේක වෙලේ නිදි කරන්න ක්‍රමයක් නැහැ. මේවා සාකච්ඡා කරගෙන 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 යනකොට ඔබට තේරෙයි. පැහැදිලිද? දැන් මේකේ න්‍යාය මොකද්ද? න්‍යාය තමයි බුදුන් වහන්සේ භාගිත්‍ය සමුප්පාදයේ හැටියට දේශනා කරේ. මොකද ඔබ සමුප්පාදයේ දේශනා කරේ? අනුමාන කියනවා. ඒකේ දෙකක් තියෙනවා.
දෙපැත්තක් තියෙනවා. මොනවාද? අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය ආලයතනං, ආලයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය සංහා, සංහා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේය දුක්ඛ දෝමනස්ස උපායාස සම්බවಂತಿ ඒව වේදස්ස කේවලස්ස දුක්ඛ සම්දස්ස සමුදයෝ හෝති. අන්න වැදගත්ම කෑල්ල පරිසම්පාදේ වැදගත්ම කොටස. මොකද ඒව වේදස්ස කේවලස්ස දුක්ඛ සම්දස්ස සමුදයෝ හෝති. දැන් ඔය විදිහ කියනකොට සමුදය කියලා බුදුහාමුදුරු කියන්නේ කියන්නේ. උන්වහන්සේ ඉඳලා ඔක නිරෝධ වෙනවා. කොහොමද? අවිද්‍යා නිරෝධා සංකාර නිරෝධෝ, සංකාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ, නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ, සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ, තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ, උපාදාන නිරෝධා භව නිරෝධෝ, භව නිරෝධා ජාති ජරා ව්‍යාධි මරණ නිරෝධෝ. ඒව මේ තත්ත කේවලස්ස දුක්ඛ ස්කන්ධස්ස නිරෝධෝ නිරෝධෝ. එතකොට දැන් මොකද මේ සමුද නිරෝධ? මොකද මේ කියන්නේ සමුද නිරෝධ? දැන් බුදුරජාණන් වහන්සේ පාරයට පෙර පිටව උපනිෂත්වාදය, ගාමනවාදය, ජෛනවාදය, කරිණාවාදය වගේ දර්ශන තුලින් මේ සමුද නිරෝධ ධ්‍යානය ඉස්සර කරනවා නෑ. දැන් අපේ නූතන භෞතික විද්‍යාත්මක ඉන්නවා. ඔය විද්‍යාත්මක කවුරු හරි මේ සමුද නිරෝධ ධ්‍යාය ඉදිරිපත් කරා. නෑ. කවුරක්වත් ඉදිරිපත් කරේ නෑ. මේන්න සමුද නිරෝධ ධ්‍යාය ඉදිරිපත් කරේ කවුද? තථාගත අමරණීය සම්මා සම්බුද්ධයන් වහන්සේ විතරයි. මේ සමස්ත බෞද්ධ ජනතාවල අමතක කරලා කියන වටිනාම කොටවත් ඔන්න ඕකයි. මේ සමුද නිරෝධ ධ්‍යාය බුද්ධයන් වහන්සේ මේ පැහැදිලි කරන සමුද නිරෝධ ධ්‍යානය දෙවරක දෙකොළකට තමයි එකක්. එකවර එක තැන එකටම සිද්ධ වෙන සංසිද්ධියක්. ඇයි? උන්වහන්සේ සමුද නිරෝධ ධ්‍යානය ඉදිරිපත් කරන හැර වෙන කිසිම කරුණක් අනුමත කරේ නැහැ. ඇයි? තථාගත දර්ශනය කියලා කියන්නේ සාපේක්ෂතාවයෙන් තොරයි. පැහැදිලිද? සාපේක්ෂතාවයෙන් තොරයි කියලා කියන්නේ ද්විත්වය අවසන් කරගන්න. මොකද ද්විත්වය කියන්නේ සාපේක්ෂතාව. සාපේක්ෂතාව පෙරමු තැන තමයි ලාභාරව යස ආයත නිින්දා ප්‍රසන්නා හැප දුක කියන මෙන්න අසලෝ දහමෙන් කොරයි. උබෝ අන්තේ අල්ප ධම්ම තථාගතයන් අභිසම්බුද්ධා කියලා කියන්නේ සාපේක්ෂතාවෙන් තොර ද්විත්වයෙන් තොරයි. ඒකට භාවිතා කරන එකම වචනය තමයි මොකද්ද? සමුද තේරුම් ගන්න. එකවර තේරුම් ගන්න පුළුවන්. එකව තේරුම් ගන්න බෑ. මොකද මේක වසර 2600 කට පෙර බුදුන්වහන්සේ දේශනා කළ ගැඹුරු ධර්මයක්. මේක එකවර තේරුම් ගන්න බෑ. එකවර තේරුම් ගන්න බෑ. දිගින් දිගට දිගින් දිගට දිගින් දිගට අහන්න. අහනකොට මේ කාරණේ ඔබට තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි බලන්නේ අපි දැන් ගිහලා ගන්න ඔය සමුද නිරෝධ න්‍යාය පහ. ඒ සමුද න්‍යාය නිරෝධ න්‍යාය තුනේ ගොඩගෙන අර ලෝකෝත්තර විද්‍යාත්මක සිද්ධාන්තය. මෙම ලෝකයක් නැහැ, පරලෝකයක් නැහැ, ඉවරක් නැහැ, හදක් නැහැ, අන්තයක් නැහැ, වෙනකෙක් නැහැ, මොදිලෙකෙක් නැහැ ආදී වශයෙන් පෙරදිරි කරලා ඒ ගැඹුරු දර්ශනය දැන් හදාගන්න. මොකද කරන්නේ? කියන්නේ හදාගන්නවද නැද්ද? විද්‍යා පන්ති ඉවර කරන්නද? ඔව්, ඇත්තටම විද්‍යා විෂයක් වේද? වචනේ පරිසමාර්ථ අර්ථයෙන්ම විද්‍යා විෂයක්. හොඳයි, එහෙනම් අපි ආරම්භ කරමු. ආරම්භ කරමු. දැන් එතකොට අපි මේ විද්‍යාවිද්‍ය ආදාරමු. දැන් බුද්ධාගමන්තයේ මේ විද්‍යාවිද්‍ය විෂය ආදාරපති අපිට දෙන උපදේශයක් තියෙනවා. දැන් ඔකට ලබන විද්‍යාව සාධාරණ ආදාරන කොට ඔව් දුකෙන් නිදහස් වෙන්න. නේද? දුකෙන් නිදහස් වෙන්න. දුකෙන් නිදහස් වෙන්න කොටද? ඔව් ඊවා නිවන අවබෝධ කරගන්න. නිවන අවබෝධ කරලා දුකෙන් නිදහස් වෙන්න. ඒකෝට දැන් දුක කියන තැන කොට ලබන වෙලාවට කොහෙද? මම කියන තැන. මම කියන තැන. එතකොට දැන් මම කියන තැන ස්වභාවය පිළිබඳ පරිශීලනය කරපු තැන. මුලින්ම අපි කියනවා මම කියලා කෙනෙක් මෙතන නැහැ කියලා. අනිත් එකයි කියන්නේ ගැඹුර එකයි. එකයි ගැඹුරු උදාහරණ කියලා මෙතන නැහැ. ආගතින් නැත් ගසින් නැත් සිතින් නැත් කුටින් නැත් උපත්ති අපතික්තන් අපවත්තන් අනාරම්මන මේ තේසන් ඒ තේමත්ව දුක්ඛ සාධක. මෙන්න මේක හදාගන්න. මම
මේ කර්මික විපාක කරලා දෙයයි අපේ අපේ වෙන අපේ ගෞරවනීය මහා සංඝරත්නය මේ ධර්ම දේශනා කරලා දෙයයි වෙනත් අපි උපාසක බෑණියෝ කිවුරු ධර්ම සාකච්ඡා කරලා දේශනා කරලා දෙයයි මෙන්න මේ පරමාර්ථ වශයෙන් නිර්වාණ භෝධිය පිළිබඳ ගමන් මඟ වෙනවා නම් අනිවාර්යයෙන්ම කරන්න ඕන එකම දේ මොකක්ද මෙන්න මේ මම කියන එක පිළිබඳ පරිශීලනය කළ යුතුයි හැබැයි ඉතින් මෙහෙම එකක් කියනවා බුදුපියාණන් වහන්සේ දෙන උපදේශයක් තියෙනවා මොකක්ද මේ මම කියන කර්ම පිළිබඳව උඹලා පරිශීලනය කරනවා නම් උඹලා එකට කල්යාණ මිත්‍රයේ දොයා ගන්නilla කියලා කිව්වා. අනේ අපේ බුදුන් වහන්සේ කියපු මේ ඉවත දහන්න එපා. උන්වහන්සේ අපිට තියෙන පුදුම පුදුම අනුකම්පාවකින් තමයි උත්තර අපට උඹලේ දීලා තියෙන්නේ. උන්වහන්සේ කියනවා උඹලා මාගේ මේ ලෝකෝත්තර විද්‍යාව හදරනවා නම් ඒකට කල්යාණ මිත්‍රයේ දොයා ගන්නilla. ඒ කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ බුදුහාමුදුරුව කියලා දෙනවා. මොනම ලක්ෂණ ඒ කල්යාණ මිත්‍රයා දුක දන්නවා දුක දැකලා තියෙනවා දුක සමුදේ ආකාරය දන්නවා දුක සමුදේ ආකාරය දැකලා තියෙනවා දුක නිරෝධේ ආකාරය දන්නවා දුක නිරෝධ වෙන ආකාරය දැකලා තියෙනවා ප්‍රඥාව දැකලා තියෙනවා දුක නිරෝධ වීමේ මාර්ගය දන්නවා දුක නිරෝධ වීමේ මාර්ගය දැකලා තියෙනවා මේ කවුද මේ චතුරාර්ය සත්‍ය දැක්ක පුද්ගලයා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ අවබෝධ කරගන්න පොතියෝ කියලා නේද? දැන් මේකේ තියෙනවා කොටස් තුනක් කියලා නේද? බුදුගාමහාවේ දර්ශන මාර්ගයේ කොටස් තුනක් කියලා මොනවද කොටස් තුන? පරියප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවිරේ. දැන් පරියප්ති කියලා කියන්නේ පොතේ තියෙන දේ අධ්‍යයනය කිරීම. ඒක අධ්‍යයනය කරලා මේ චතුරාර්ය සත්‍ය දේශනා කරන්න ගියොත් අසන්නාග පැතලේ දේශනා කරන්න ආද පැරලේ කොතලකදී හෝ ඔය දෙකොළම මොකද වෙන්නේ අසර්ණයි ඇයි මේ චතුරාර්ය සත්‍ය සිටි කෙරුණ දේශනා කරන්න බැහැ චතුරාර්ය සත්‍ය දකින්නේ නැතුව ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අපේ හි වක්කරි හිතේ විලාසු ටිකයි යෝ කටිච්ච සම්පාදානම් පතති සෝ ධම්මං පතති පතති කියන්නේ දැකපන් පටිච්ච සමුප්පාදයේ දැකපන් ඒ දැක් ලගිනවා කියන්නේ ධර්මය ලගිනවා මොකක්ද ධර්මයේ චතුරාර්ය සත්‍යය යෝ ධම්මං පත්තති සෝ මං පත්තති ධර්මයේ ලගින්නා මම දැක්කේ බුදුන් දැක්කේ අන්න ඒකෙන් තේරෙනවා ඒකෙන් තේරෙයි එතකොට මම මොකද කරන්නේ කියන්නේ අපි දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය ධර්මයේ තමයි ඔය දේලා ගන්න ඔබ ලඟ නැහැ ඔබ දුක්ඛ සත්‍ය අහලා ඉවරයි ඔබ දුක්ඛ සත්‍ය අහලා ඉවරයි නේද? ඔබ හඳුනගත්ත දුක කොතනද කියලා? කොතනද දුක? මම. දුක කියන්නේ මම කියලා. එතකොට දුක නිදහස් වෙනවා මොකද කියලා අපි කියන්නේ? මම කියලා නිදහස් වෙනවා. නිදහස් වෙනවා. ඒක ලොකු දෙයක් වහන්සේ මේ මම කියලා දැන් නිදහස් වීම සඳහා අපිට උදව් කරනවා කොහොමද? මම කියලා දැන් මම නෑ. හිත විසංකාරයි ගත විසංකාරයි ඒ සාධන මම නෑ වික්ෂූලී අන්න ඒකේ සිද්ධ වෙන මොහොතක් පාසා සිද්ධ වෙන සමුද නිරෝධ න්‍යාය අධ්‍යයනය කරපල්ලා කියලා බුදුන් වහන්සේ අපට කොට දෙනවා. දැන් අපි ඔන්න දැන් අපිට පැය භාගයක් කතා කරේ නෑ නේද? ඒකෝ දැන් මේ පැය භාගයේදී අපි හඳුනා ගත්තා මොකද්ද? චතුරාර්ය සත්‍ය පළවෙනි කොටස. මොකද්ද පළවෙනි කොටස? දුක දුක සත්‍ය. අර වෙනදා කියන කතාවක් නෙවෙයි. අද ඉගෙන ගත්ත එක ටිකක් අපි හරිය ගියා. දැන් දුක සත්‍ය කියලා අපි දැන් හරියටම ඉගෙන ගත්ත දැනගත්ත මොකද්ද? හරියටම දුක සත්‍ය ඉලක්කය මොකද්ද? මම. මැදේ පරිසර සමාප්තාර්ථයෙන් දුක කියලා කියන්නේ මම. මම තමයි දුක. අන්න දුක සත්‍ය. ඊළඟට අපි බලන්න ඕනේ දැන් මේ මම කියන මේ ස්වභාවය බුදුහාමුදුරුවෝ කියනවා මෙතන ශූන්‍යය මෙතන කෙලෙක් නැහැ. මෙතන මේ ස්වභාවය කෙලයක් පාදා සම්පූර්ණ නිරෝධයෙන් ස්වභාවයක් පමණයි කියන්නේ. ඔන්න ඔය කොටස හොඳට අධ්‍යයනය කරගන්න ඕනේ. මේ කොටස මුද්‍යාමගේ අපිට දෙන්නම තරක් තියෙනවා කොටස. රෝහිතස් සූත්‍රය. රෝහිතස් සූත්‍රය මොකද කියන්නේ? රෝහිතස් සූත්‍රය රෝහිතස් අහනවා දැන් රෝහිතස් බ්‍රාහ්මණය අහන මුද්‍යාමගේ බව ගෞත වේදි උභවන්සේ පැහැදිලි කරන ආකාරයට මේ ලෝකයේ විරෝධය දෙකම ලෝකයේ කරන්නේ කොහොමද? ඒතර බුදුහාමුදුර කියනවා ගමනේ නපස්සබ්බං ලෝක සංතන් පුරාය ඉමති නියේ ව්‍යාමත්තේ කලෙවරේ පසංගනි සමලගේ ලෝකන්ට පඤ්ඤා වෙනවා හරි වැදගත් හරි වැදගත් මේ කරුණු හොතර අධ්‍යයනය කරන්න
ගමනේ නපත්තබ්බන් ලෝකස අන්තං කුඩාජන ඔබට රෝහිතසනේ ගමන මේ ලෝකයේ ගෙතරේ වාහිරි විල කරන්න බෑ ඇයි ඉමස්මිගේ ඔබ්‍යාමත්තේ කලෙවරේ සතන්ගෙන සමරගේ ලෝකද්ද පරිණාම වේ තමත ලෝකයේ කියල ගැන්නේ රෝහිතස සංඥා ජාලයක් විතරයි ඉමස්මිගේ ඔබ්‍යාමත්තේ කලෙවරේ සතන්ගෙන සමරගේ ලෝක සමුදයට පරිණාම වේ ඉමස්මිගේ ඔබ්‍යාමත්තේ කලෙවරේ සතන්ගෙන සමරගේ ලෝක විරෝධයන්ට පඤ්ඤාපේ මේ ඉමස්මිය ඔබ්‍යාමත්තේ කලෙවරේ සතන්ගෙන සමරගේ ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදායන්ට සමත්ත බෞද්ධ සමාජයක දර්ශනය වුණාට අන්තර්ගත නැතිය. උනාද කියන මේ ලෝකය සංඥා ජාලයක් විතරයි. ඒ සංඥා ජාලය රෝහස්ක ක්ෂණයක් ක්ෂණයක් පාසා සමුදේ වෙනවා. ඒ සමුදේ ක්ෂණයක් ක්ෂණයක් පාසා මේ සමත්ත ලෝකේ මම ඇතුළු මේ මම කියලා මිත්‍යාවට සමත්ත ලෝකේ ක්ෂණයක් ක්ෂණයක් පාසා නිරෝධ වෙනවා. අන්න ඔබ ඒ සිද්දන ලෝක නිරෝධය මේ මනසතු විද්‍යාව නිරෝධනේ ලෝක නිරෝධේ ක්ෂණයක් ක්ෂණයක් පාසා දැකපු ඵලයන් ඔබ ලෝකයෙන් එතර වෙන එකම ක්‍රමය ඉතරයි. ඉමත් නිරෝධ ග්‍රාමත්තේ කලෙකොලේ සසන්න මේ ගමනකේ ලෝක නිරෝධ ගාමී පරිපදායන්ට පඥා පිළි. පැහැදිලිද? ඔන්න එතකොට එහෙමනම් බුදුහාමුදුරු කියනවා මේ සමස්තයම සංඥා විතරයි. අපි මේ පරිශ්‍රණය කරන්න ඕනේ. ඔක් කියලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. අපි බලමු මේවා සංඥා විතරද කියලා. හොඳයි. දැන් අපි දැන් මම කියන රූපේ දැන් අපිට තියෙන ලොකුම ගැටලුව මම. දැන් මම කියන දෙන්නේ විවාහ වෙනවා අනිවාර්යයෙන්ම අපි මම කියන සබාධිනව පරිශීලනය කළ යුතුයි. ඒක තමයි හොඳ මුලාසරයක් කියනවා මොකද? බුදු දානමාගේ කියනවා මේකද මම කියලාගෙන නෑ කියලා. එතකොට මෙන්න මේ පරිශීලනය කරද්දී අපිට මේ පරිශීලනය කරන හැටි බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. කොහොමද? උඹලා මම මේ පැහැදිලි කරන මේ ගැඹුරුතර මේ පරිශීලනය කරද්දී අතීතයට යන්න එපා. හරිද? අතීතයට යන්න එපා. අතීතන් මන්වාලුවේය ලප්පටි කාංගේ අනාගතය. අනාගතයට යන්නත් එපා. ඒ අතීතයේ ඉවරෙච්ච එක අනාගතේ තවම කලින් තියෙනවා. හොඳට දෙන්න යන මෙවා. අතීතන් මන්වාලුවේය ලප්පටි කාංගේ අනාගතං යද තීදං පහීලන්තං. එයාගේම අතීතයේ ප්‍රහීන උන එක. අපත්තංජ අනාගතං අනාගතේ කවුද ආයතී අධිදේක් කියලා බුදුහාමුදුරු අතීතං අනාගතය නප්පටි සංකේ අනාගතං යද සීතං පහිනන්තං අපත්තංජ අනාගතං පච්චු පන්නංජ යෝ ධම්මං සත්ත සත්ත විපස්සතං ඔන්න කරන්න කියලා දෙන්නේ මම ඔක්කොම ඔබට සිංහලෙන් පැහැදිලි සිංහල විවෘත කරලා දෙන්නම් අවදීන අහන්න එතකොට දැන් මොකද කියන්නේ බද්දේ කරත්ත සූත්‍රය කියන්නේ බද්දේ කරත්ත සූත්‍රය. අතීතං නම් වර්ගෙය නප්පටි කංගේ අනාගතං යද සීදං පහීනන්තං අපත්තංජ අනාගතං පච්චු පන්නංජ යෝ ධම්මං සත්ත සත්ත විපස්සති. ඔන්න කරන්න ඕන දේ කරන ආකාරය. ඊළඟට දෙවෙනි කොටේ එහෙම ගත්ත බුදුහාමුදුරන් මේ කාර්යය කරගෙන යද්දී උදාහරණ කියනවා ඉන්ද්‍රිය ඥානයෙන් වාගේ ධර්මය අධ්‍යයනය කරන්න යන්න එපා. මොකද ඉන්ද්‍රිය ඔව් ඉන්ද්‍රිය ධාරය කියලා කියන්නේ අස කනනා දිවිගා මනස කිදී විගාය සම්බන්ධ කරගෙන අපි ගොඩාගෙන ඉන්නේ විඥාන විඥාන ඉන්ද්‍රිය ධාරය කියලා කියන්නේ අමුතු කතාවක් විඥාන. එතකොට බුදු දහම වාග්ය දන්නේ උපදෙස් දෙන්නේ මෙන්න මේ සත්‍යපත්ත විපස්ස දිවේ කලේ සිට දේ වරේෂන් ලක් කරද්දී ඔබලා විඥානයෙන් බලන්න එපා කියලා කියනවා. කොහෙද බලන්න ඉන්ද්‍රිය ධාරය අනුභවය අතීන්ද්‍රිය ධාරය අතීන්ද්‍රිය මොකද අතීන්ද්‍රිය ධාරය ඔව් පඤ්ඤාක්තිය ඉඳලා පඤ්ඤාය පතරයි. පැහැදිලිද? පඤ්ඤාක්තිය. යදා පඤ්ඤාය පතරයි කියලා කියන්නේ පඤ්ඤාක්තිය. දැන් මේ පඤ්ඤාක්තිය මොකක් වෙලා ඉඳලා දැන් මේ නිවන් දකින්න ඇත්තේ. දැන් මේ කතා කරන බොහෝ දෙනෙක් නිවන් දැකපුවාද? ඔව් නිවන් දැක්ක කියලා ඉඳලා ඉන්නවා. හැබැයි පැහැදිලිව මම නම් දන්නවා බොහෝ දෙනෙක් නිවන් දැකලා නැහැ. නිවන් දැකලා නෙවෙයි කියන්නේ. ඇයි මොකද වෙලා තියෙන්නේ? ඔව් ප්‍රඥා ඇසේ සුදවිල්ල. ප්‍රඥා ඇසේ සුදවිල්ල. පැහැදිලිද? දැන් ඒකට ප්‍රතිගම කරන්න කාටද පුළුවන්? ඔව් ඒකට ප්‍රතිගම කරන්න එක වෙච්චිනා. ඔව් ප්‍රඥා ඇසේ සුදවිල්ල නම් ඉන්න එක වෙච්චිනා කවුද? ඔව් ගෞතම බුදුහාමුදුරුවෝ. පැහැදිලිද?
ඒ ගෞතම බුදුහාමුදුරුවෝ ඒ වෙලාවට ඉගෙන ගත්ත කෙනෙකුට පුළුවන්. ඒ වෙලේ තමයි අපි කරගෙන යන්නේ. පැහැදිලිද? මම අපි ඇස දෙකම තමයි කරගෙන යන්නේ. හොඳට මේ ඇස දෙකම ගැල හොඳට අහගන්න. දැන් ඒකකොට දැන් මේ බුද්ධාගමිකව අපි උපදෙස් දෙන්න එතකොට පඤ්ඤාක්තිය බලන්නේ කියලා. මම ඒකයි කියන්නේ ඔබ බලන්න ඕනේ විඥානේ. ඉන්ද්‍රිය ඥාණයෙන් මම බලන්නේ. ඉන්ද්‍රිය ඥාණයෙන් බලන සාර්ථකම මේ කර්ම දෙවන රටකොට වෙන කරන අපි මේක කොහොමද බලන්න ඕනේ? ඔව් පඤ්ඤාක්තිය බලන්න ඕනේ. පඤ්ඤාක්තිය බලන්න ඕනේ. අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයේ තොරව අකාලිකව බලන්න. මේක කොහොමද බලන්නේ? මම කියලා දෙනවා. අපි දැන් බලමු. දැන් අපිට බලන්න දෙන්නේ මොකක්ද බලන්නේ? මම වෙන මොකක්වත් බලන්නේ නැහැ. බලන්න දෙන්නේ මම. හා දැන් මම අපිට අපි කියන බුද්ධාගම කියන ආකාරයට බලමු. දැන් බුද්ධ ප්‍රඥාවෙන් මෙන්න මේ කාරණා කියලා තේරුම් ගන්න උත්සාහ කරන්න. දැන් මේ මම කියන කෙනා ආරම්භයේ කොතනද? මේක ප්‍රායෝගිකයි. මේ මම ඉදිරිපත් කරන කියන්න ප්‍රායෝගිකයි. න්‍යායාත්මකයි. එහෙමනම් මේ උපකල්පන සංකල්ප මුකුත් නේ ධර්ම වලින් කියන්නේ ප්‍රායෝගිකයි න්‍යායාත්මකයි. එතකොට න්‍යායාත්මක කෙනෙක් තමයි ප්‍රායෝගිකයේ උනොත් යමක් ඕනම මේ අප ඇටේක අපමල් රේනක මුලයක් කියලා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් බෑ. තේරුම් ගන්න පුළුවන්. ප්‍රායෝගිකව වෙනවා නම් න්‍යායාත්මකව කරන ලක්වනවා නම් ඕනම කෙනෙකුට ඒ කාරණේ තේරුම් ගන්න පුළුවන් කම තිබෙනවා. එතකොට ඔන්න ඔබේ නම් දැන් මම න්‍යායාත්මක කෙනෙක්ව විශ්වාස කරනවා ප්‍රායෝගිකව බලන්න සම්මතයට සම්බන්ධ කරගන්න එපා. සිලි කල්පනාවේ හොඳට හොයලා බලන්න. දැන් අපි පටන් ගමු ඔබේ නම් දැන් මේ අපි පරිශීලනය කරන්නේ මම කියන කරුණු පිළිබඳව. එතකොට දැන් මම පිළිබඳව පරිශීලනය කරන්නේ ඇයි? ඒ දුකෙන් නිදහස් වෙන්න ඕනේ නැilla. දැන් බලමු මේ මම කියන කෙනා ආරම්භය කොතනින්ද? මම කියන කෙනාගේ ආරම්භය කොතනද? ප්‍රායෝගිකව ධ්‍යානාත්මකව අපි දන්න තැන. මව් කුසෙන් උපන් තැනින්. ආරම්භයේ මව් කුසෙන් උපන් තැනින්. දැන් මව් කුසෙන් උපන් තැනින් ආරම්භ වෙලා දැන් මේ මම කියන කෙනා කොතෙන්ද එකක් ආවද? මේ මොහොතට ඇවිල්ලා ඉන්නේ. මෞකුසේ උපන්න උපදිනා ඉපදිනා ගමන ආවා. ඒ ගමන ඇවිල්ලා දැන් මේ මොහොතේ ඉන්නවා. මේ මොහොතේ ඉන්නවා. එතකොට දැන් මේ මොහොතේ නිකන් ආවේ ගමන සංසාර ගමන නෙවෙයි. සංසාර ගමන. මේ මොහොතේ නිකන් ආවේ ගමන සංසාර ගමන. එතකොට දැන් බලන්න බලන්න මම තව ටිකක් උඩට ගිහින් ඉගෙන දැන් මොන අපිට ඊයේ කියන දවස් තිබුණා. දැන් ඊයේ කියන දවසේ මම කියන එක දැන් ඉන්නවා. නෑ ඊයේ කියන දවසේ මම කියන කරන්නේ නෑ. යා අද ඉන්නේ අද. දැන් අදත් දැන් අද කියමුකෝ දැන් 12 වෙනකම් වෙලාව. දැන් 11යි 55 කියන දාර මම ඉන්නවා. දැන් උදේ 9ට කියලා ආරම්භ කරන්නේ. ඒ විතරේ උදේ 9 කියන දාර මම නැවතිලා. මම නැවතිලා නෑ. 10 කියන දාර නැවතිලා. නෑ 11 කියන දාර නැවතිලා. නෑ ඒ ටයිම් වල මම නෑ. එතකොට දැන් ඉන්නේ කොතනද? ඔව් දොරයි ඉන්නේ. දොරයි ඉන්නේ. දැන් 12 ඉන්නවා. 12ට පෙර 11:59 දක්වාම මම නැත. මම නැත. එතන සංසාර ගමන ඉවරද නැද? ඔව්. මේ ශරණයට පෙර ශරණය දක්වා අතීතයේ මෞර්තික උපන්තලේ ඉඳලාම මේ ශරණයට පෙර ශරණය දක්වා අතීතයේ සංසාර ගමන ඉවරයි. සංසාර ගමන ඉවරයි. එතන පිට නැහැ. කය නැහැ. එනිසා මම නැහැ. දව සම්මතයට සම්බන්ධ කරන්න එපා. ආයෝගිකව න්‍යායාත්මකව බලන්න අපි අධ්‍යයනය කරන්නේ ගැඹුරු ඔව් ගැඹුරු විද්‍යාවක් අපි අධ්‍යයනය කරන්නේ මේක බලන්න නෙමෙයි. එතකොට දැන් මේ ශරණයට පෙර ශරණයට අතීතේ කොතනකවත් මම කියලා නෑ. එතකොට මම කියන කෙනා පෙර ශරණයට අතීතේ නෑ කියලා කියන්නේ එතන සිත නෑ, කය නෑ, මම නෑ. එතකොට එතන දුක තියෙනවද? දුක නෑ. සැප තියෙනවද? සැපකුත් නෑ. මම වැරදිද? හා එතකොට එහෙනම් මේ දෙන්නට පෙරදෙනක් වායි අතීතේ කොතනකවත් හිත නැහැ, කය නැහැ, මම නැහැ. ඒ නිසා ඒකල දුක නැහැ, කැප නැහැ. පටිච්චසමුප්පාදයෙන් වෙනවද? නැහැ. චතුරාර්ය සත්‍යය එතන තියෙනවද? නැහැ. දුක්ඛ සත්‍ය, අනුත් සත්‍ය, නිරෝධ සත්‍ය එතන තියෙනවද? නැහැ. මේ තථාගත දර්ශනයේ කියන එකේ මූලික තේමාව කල්‍යාණ මිත්‍රි අපහැරි. අපහැරි. ඒ අපහැරීමේ උපරිමය තමයි නිවන කියලා කියන්නේ.
අතහැරීමේ උපරිමය තමයි අන්තිය තමයි ජීවන කියලා කියන්නේ. එතකොට මේ ජීවන සාර්ථක කරන්න බලාපොරොත්තු වෙන ප්‍රඥාවන්ත මේ අතහැරීම කරනවා. අතහැරීම කරනවා කියන කියන්නේ මේ වාහිරින් කියලා කියලා අතහැරලා දාන එක නෙවෙයි. මේ මේ මෙතන බුද්ධිවට හැටියට ප්‍රඥාව මේ කියන්නේ ප්‍රඥාවෙන් දැකලා අතහැරීම. පැහැදිලිද? එතකොට දැන් ඔන්න අපි දැන් අධ්‍යයනය කරගත්තා දේශනාවක පෙර දිනක අතීතයේ කොතනකවත් හිත නැහැ, කය නැහැ, මම නැහැ. අන්නේ නිසා බුදුහාමුදුරු කියනවා මේ මම පිළිබඳ කරන පරිශ්‍රයේදී ඔබලා අතීතය අතහැරපළා කියලා. අතීතයන් නම්වල මේ. දැන් අපි දැන් කියනවා. එතකොට අනාගතේ තාම ආවේ නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. දැන් මේ බලන්න. දැන් ඔන්න දැන් දේශනාවේ මම කියලගෙන ඉන්නවා දැන්. මම කියලගෙන ඉන්නේ මේ කලේ. ප්‍රඥාවේ ලකින්න. මේ ශරේ කාට දෙන ඊළඟ ශරේට මම කියලගෙන ඉන්නවා. ඊයේ නැහැ. මේ ශරේ කාට දෙන ඊළඟ ශරේට මම කියලගෙන ඉන්නවා ඊයේ නැහැ. එහෙමනම් එතන සංසාරේ කොට දැන් තවම ආරම්භ වුණාද? නැහැ ආරම්භුනේ නැහැ. ඇයි මම කියල නැති නිසා සංසාරේ ගමන එතන තව ආරම්භුනේ නැහැ. එතන පිට නැහැ, කය නැහැ, මම නැහැ. සංසාරේ ගමන තවම ආරම්භුනේ නැහැ. එතන එහෙම හේනිකා එතන දුක හැප දෙකම නැහැ. පැහැදිලිද? එතකොට එහෙනම් සංසාර ගමන තියෙන්නේ කවුරු කොතනද? මේ ක්ෂණය විතරයි. මේවා හරි පරකන්දුලයි. මේ විද්‍යාවක් කියලා කියන්නේ නිකන් මේ මරකොඩ ගිහිනකොට ඉල්ලක් වගේ එහාට මෙහාට මේ වැඩවලට ගියේ එකක් නෙමෙයි. හැලපු වෙනවා ගන්න නෙමෙයි. මේක හරි බරපතලයි. විද්‍යාව පරිසරය කියන කාරණා බරපතලයි. ඒක හරි ඉලක්කයට නිවැරදි න්‍යායට එන්න ඕනේ. එතකොට නම් මේ ශරය ළඟට ගෙන පෙරහැර දක්වා අතීතේ මම නැහැ. මේ ශරය ගාවට ගිහින් ඉඳන් ඉස්සේ නේ ආරවට අනාගතේ මම නැහැ. ඒ නිසා ඒ දෙපැත්තේම මම නැති නිසා ඔව් සංසාර ගමන අතීතේ ඉවරයි. අනාගතේ තව පටන් ගත්තේ නැහැ. එහෙනම් සංසාර ගමන සිද්ධ වෙන්නේ කොතනද? මේ ශරේ මම ඉන්න මේ ශරේ විතරයි. මම ඉන්න මේ ශරේ විතරයි සංසාර ගමන පටන් ගන්නෙ. ක්‍රියාත්මක වෙන්නේ වෙන කිසිම දෙයක සංසාර ගමනේ ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒක නිසා ක්‍රියාකාරීත්වයක් නැහැ. මෙන්න මේක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. උනාට කියලා පච්චුප්පන්නං කියෝ ධම්මං තත්ත විපාකය. එතකොට වර්තමානයේ නම් වේදනේ ශරීරවල සිද්ධ වෙන සංසිද්ධිය ඔබලා එතනම මොකද කරන්නේ කියන්නේ? ප්‍රඥාවෙන් බලන්න, ප්‍රඥාවෙන් බලන්න. එතකොට අපි බලමු දැන් මොකද වෙන්නේ කියලා. දැන් අපි මම කියන දා හොයාගත්තා දැන්. මම කියන ස්වභාවය තියෙන තැන හොයාගත්තා. කොතනද දැන් තියෙන්නේ? මේ ශරීරය විතරයි හුදෙකලා පරිශීලනය කරගන්න මම කිව්වට පිළිගන්න එපා. ඔබ හුදෙකලා අධ්‍යයනය කරන්න දැන් මේ ශරීරය පරිශීලනක අතීතේ කොතනක හරි මම ඉඳවද? නෑ. මේ ශරීරයව ආරම්භ පටන් ගන්න ඊළඟ ශරීරය ආරම්භ වෙන අනාගතේ කොතනක හරි මම ඉඳවද තවම? නෑ. එහෙනම් අනිවාර්යයෙන්ම මම ඉන්නේ මේ මොහොතේ මේ ශරීරයේ පමණයි. දැන් මේ ශරීරය කොතන ගාවද පවතින්නේ? ඔව් මේ ශරීරය පවතින ශරීරයක්. අතරම ශරීරයක් පවතින්නේ. ඔබට මේ ධර්ම කියලා දෙන්න ඕන නිසා මම මේ ශරීරය භාවිත කරනවා මචන්. මේ ශරීරය පවතින්නේ ශරීරයක්. එතකොට දැන් මේ ශරීරයක් පවතින කොට ඒතර සිත පවතින කොට කියලා ගන්නවා. ශරීරයක්. මේ ශරීරය පවතින ශරීරයයි ඒ ශරීරය පවතින කොට ඒතර සිත පවතින තේරන්. ඒ ශරීරය පවතින තුරු. එතකොට එන්න සිත එතන ශරීරයක් මේ අපි මේ හරහාගෙන යනවා නේද කියන්නේ. එතකොට එතන සිත ක්ෂණයක් පවතිනවා. ඒක අපි හඳුන්වනවා චිත්තක්ෂණය. චිත්තක්ෂණය. දැන් මේ චිත්තක්ෂණය මේ වර්තමාන ක්ෂණයක් එක්කම දැන් ගුරුවරු මෙතනට බලපාන කිව්වේ නේද? දැන් මේ චිත්තක්ෂණය එතන ක්ෂණයක් එක්කම නිරුද්ධ වෙනවද නැද්ද? නිරුද්ධ වෙනවා. මොකද මේ නිරුද්ධ වෙනවා කියන්නේ? ඉතිරි ලැබුවම නැවත සතර වසනාතු නැවත මතු නොවන ආකාරයට කිච්චක්කනේ අවසන් වෙනවා. ඒ අවසන් වෙනවා තමයි ඊළඟ ශරීරය නැවත හිත ශරීරයක් සමුදේ වෙන්නේ. ඒක දෙවෙනි චිත්තක්ෂණය. දැන් දෙවෙනි චිත්තක්ෂණය සමුදේ වෙනකොට පළවෙනි චිත්තක්ෂණය දැන් මෙතන තියෙනවා. මෙතන නැහැ. දෙවෙනි චිත්තක්ෂණය සමුදේ වෙනකොට පළවෙනි චිත්තක්ෂණය නිරුද්ධ වෙනවා. ඊළඟ දෙවෙනි චිත්තක්ෂණය නිරුද්ධ වෙලා තමයි තුන්වෙනි චිත්තක්ෂණය
සමුදේ වුණා. දැන් තුන්වෙනි චිත්තක්ෂණේ සමුදේ ලොකට දෙවෙනි චිත්තක්ෂණේ තියෙනවා. නෑ. ඒක නිරුද්ධ වෙනවා. දැන් මෙන්න මේ න්‍යාය තුල සතර වටනාතුරු මේ චිත්තක්ෂණ දෙකක් එකට මුණ ගැහෙනවද? මුණ ගැහෙන්නේ නෑ. සතර වටනාතුරු මේ චිත්තක්ෂණ දෙකක් එකට මුණ ගැහෙන්නේ නෑ. එතකොට චිත්තක්ෂණ දෙකක් එකට මුණ ගැහෙන්නේ නෑ කියලා කියන්නේ සිතක් සකස් වෙනවද? හිතක් සකස් වෙලා මේ චිත්තක්ෂණ එකකට එකක් එකකට එකක් එකතු වෙනවා. නමුත් මේ චිත්තක්ෂණ එකකට එකක් එකතු වෙන්නේ නැහැ. ඒ නිසා මේ සිත සකස් වෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි බුදුන් වහන්සේ විචූරේ මේ සිත විසංකාරයි කියලා කියනවා. ඔන්න අපි ආර්ය පරිශ්‍රයේ පළවෙනි කොටස කරා. චිත්ත විසංකාරයි කියලා කියනවා තමයි. පැහැදිලිද? හොඳයි ඊළඟට අපි කය බලමු. කය පිළිබඳව බලමු. දැන් මේ කය ඇස කන නාසය දිව කය කියන මේ පහනේ. දැන් මේ පහ ඉපදුනේ කොතනින්ද? මෙවගේ න්‍යාය මොකද ඉගෙන ගන්න ගැඹුරින් මෞඛික ඉපදුනේ. දැන් අපි තීරණය කරනවා දැන් උපන් කියලාට අවුරුදු 70ක් ආයුෂ තියනවා කියලා අපිට හදාම් මාත්‍යය කියලා දෙනවා. උපන් වෙලා බලලා නම් මාත්‍ය කියන අවුරුදු 70ක් මේ කුමාරයා නැත්නම් මේ කුමාරිය ජීවත් වෙනවා. හොඳයි. දැන් අපි කියමු අද උදේ 9ට මේ දරුවා ඉපදුනා. අද උදේ 9ට දරුවා ඉපදුනා. කාලේ ගමන නවතිනවද? කාලේ ගමන නවතින්නේ නැහැ. 9යි ක්ෂණයක් වෙනවා. 9යි ක්ෂණයක් වෙනවා. 9යි ක්ෂණයක් කරොත් මෙයාට ආයෙත් අවුරුදු 70යි ක්ෂණයක් අඳුනාද? ක්ෂණයක් අඳුනා. 9යි කියන දෙකක් වෙනවා. 9යි කියන දෙකක් කරොත් මෙයාට ආයෙත් අවුරුදු 70යි ක්ෂණ දෙකක් අඳුනාද නැද්ද? ක්ෂණ දෙකක් අඳු වෙනවා. 9යි කියන තුනක් වෙනවා. එහෙනම් මෙයාට ආයෙත් අවුරුදු 70යි ක්ෂණ තුනක්. දැන් අපි සම්මතයේ දකිනවා මෙයා ඉපදිලා ජීවත් වෙගෙන යනවා. දැන් න්‍යාය කරලා මොකද වෙන්නේ? මෙයා උපන්දා නේදලා මැරිගෙන යනවා. ඒක බොරුවක්. වැඩි යත්ත කොහොමද? දැන් මෙයා ඉපදිච්ච කෙනා ජීවත් වෙන්නේ කියලා නම් කියන එක දැත්ත. මෙයා උපන්දා නේදලා මැරිගෙන යනවා කියන එක වැඩි යත්ත. මැරිගෙන යනවා කියන එක වැඩි යත්ත. මැරිගෙන යනවා කියන එක වැඩි යත්ත. එතකොට දැන් මේ මරණය ආරම්භ වෙන්නේ කොතනින්ද? ඔව් එක ශරීරයක් පහ වුණාද? මේ මරණය ආරම්භ වුණා එක ක්ෂණයක් පහුණාද? උපන් තරමයි උපන් තරම උපන් ක්ෂණයේදීම මේ මරණය ඒ ක්ෂණයේම ආරම්භ වුණා නේද? ආරම්භ වුණා. දැන් න්‍යාය ගන්න. දැන් උපතයි මරණයයි දෙකම එකතන එකවර එකට සිද්ධ වෙනවද නැද්ද? මොකටත් නෑ. උපතයි මරණයයි දෙකම එකවර එකතන එකට සිද්ධ වෙනවද? මේ මේක හරි ගැඹුරු කතාවක් නේද? හැදෙන්නේ? හරි ගැඹුරු කතාවක් මේ මේ න්‍යාය විඳින්න බෑ. මොන දඩේකට මේ න්‍යාය විඳහම් වෙන්නේ නැහැ. මේක ලෝක මේ විශ්ව න්‍යාය. එතකොට මේ මේ හත්ව ස්වභාවයේ උපන් පැලින්ම එක ක්ෂණයක් ඉතරුනේ නැහැ. එක ක්ෂණයක් පහුනේ නැහැ. මරණය එතරම්ම ආරම්භ වුණා. එතකොට උපතයි මරණයයි දෙකම එකතන එකවර එකට සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. එහෙම වෙනකොට ඒක න්‍යාය ගන්න උපත ඉතිරිද? මරණය ඉතිරිද? උපත මරණය දෙකම තුනයි. එතකොට හතක් ඉන්නවද? නෑ හතක් තුනයි. මේ මම කියන කය තුනයි. ඒකයි බුදුහාම කියන්නේ ශුන්‍යතෝ ලෝකං අවිස්සතු. අපේ බුදු දහම එකක් නෑ කියලා කියනවා. දැන් මෝග රාගය කියන්නේ කවුද? මෝඩ රාගය. මෝග රාගය කියන්නේ මෝඩ රාගය. මේ බුදුහාම කියන්නේ අහන කොහොමද කියන එක. බුදුහාම කියනවා මෝග රාජෝ ඔව් මොගරාජ පුඤ්ඤතෝ ලෝකනාවිතස්සු මොගරාජ පදාහතෝ අත්තං විත්ති උවට්ඨ ඒව මත්තු කරෝදි අයවන් ලෝකනාවිතස්සං බච්චු රාජා නපත්ත හැදිරිද එතකොට ඔන්න ඔය කූටිතාව ගාව මුද්‍රණන බලන්න කීප කරගෙන හැමතැනම කියන මුද්‍රණන බලන්න අභිධර්මයේ දෙකොට යාපියොන්න අභිධර්මයේ අපිට කොටේ වෙන නිසා අපිට මේ න්‍යායාත්මක අපිට පැහැදිලි කිව්වනේ මම දැනුවා මේ මම කියන ස්වභාවය උපන් තැලින්ම එහි මරණයක් හරි. දැන් මේ මම කියන ස්වභාවය තව පරිශීලනයක් අපි කරමු. දැන් මේ මම කියන ස්වභාවයේ සම්මුතිය. ඒ කියන්නේ මේක සකස්ලා දෙනවා වගේ නේද? මේ ලෝක ස්වභාවය. මොකක්ද ලෝක ස්වභාවය? හද ගතිය, රැగిරෙන ගතිය, උෂ්ණ ගතිය, සීතල ගතිය කියන ලක්ෂණ හතර.
පඨවි ආපෝ තේජෝ වායුගේ ලක්ෂණ වල. දැන් මේ පඨවි ආපෝ තේජෝ වායුගේ නම් මේ මූලධර්ම මේ මූලාශ්‍රයන්ගේ සූක්ෂම අවස්ථාව උගන්වන. රූප කලාව. රූප කලාව. මේ රූප කලාව ගැටව බුදුහාමුදුරු කියලා නෙවෙයි. මේක බුද්ධාමනේ පාරෙන්න අවුරුදු 2000කට පෙර හිටපු පරිණාමවාදීන් තමයි මේ රූප කලාව මහා බුද්ධ සංකල්ප ඉදිරිපත් කරේ. මේක ඔක්කොම බුද්ධ බුදුහාමුදුරේ ජීවිතය කියන්නේ. ඒවට ඔබ ප්‍රඥාවන් කරෙන්න. පැහැදිලිද? ඔබ ප්‍රඥාවන් කරලා බලන්න. ප්‍රඥාවන් ඔබ බලනවා නම් අංග සම්පූර්ණ බලන්න. ටිකක් බලලා ටිකක් ඉඳපන්. හොඳට අධ්‍යයනය කරන්න. අධ්‍යයනයකට ඔබ නාම වෙයි. බීල වහර බුද්ධාමනේ පාරෙන්න වහර 2000කට පෙර ඒ පරිණාමවාදීන් කියන්නේ මේ ආපු තේජෝ වායුව පතයි වර්ණ ගන්ධ රස වලගෙන පුදු දාස්තක ඉදිරියට කරා. ඒගොල්ල ඒකට මනස සම්බන්ධ වෙච්චාම ඒක ජීවිතයේ විදිය. නැත්නම් ඉන්ද්‍රිය ලාභ රූපයට නම් කරා. අන්න ඒ පරිණාමවාදී සූක්ෂම අවස්ථාව තමයි රූප කලාපය කියලා කියන්නේ. මේ රූප කලාපය හැටපෙන්නේ නැද්ද? නැහැ. නැහැ. රූප කලාපය හැටපෙන්නේ. නැහැ අනිත් කෙනෙක් පෙන්නන්නේ නැහැ. එතෙන් දෙන්න ඒ තරම් හියුම් අවස්ථාවක් තමයි මේ කලාවේ කියන්නේ. ඒකෝ මේ රූප කලාවේ සංයුතිය මොනවාද? තද ගතිය තියෙනවා. තද ගතිය තියෙනවා. ඒ ඒ තුළම වැගිරෙන ගතිය තියෙනවා. දැන් මේ තද ගතියේ වැගිරෙන ගතිය කියලා කියන්නේ එකකට එකක් ප්‍රතිවිරුද්ධ කඩතුල නෙවෙයි. එකකට එකක් ප්‍රතිවිරුද්ධ රට දෙකක්. තද ගතිය තමයි වැගිරෙන ගතිය කියන්නේ. ඒක නොනවත්වාම රූප කලාවේ තුල සිද්ධ වෙනවා. තද ගතිය වැගිරෙනවා. වැගිරෙන ගතිය හදේ ඉලකට රූප කලාපේ දුර උෂ්ණය කියලා කිසිල තියෙනවා. ඒ කියන තේජෝ වායු. තේජෝ කියන්නේ උෂ්ණයි. වායු කියන්නේ කිසිල. එතකොට කිසිල උෂ්ණ වෙනවා, උෂ්ණ කිසිල වෙනවා. ඒක දිලන්තරේ වෙනවා. මෙහෙම වෙනකොට ඇහැට නොදැනෙන අන්දිකට නොදැනෙන රූප කලාපේ තුල මෙන්න මේ ප්‍රතික්‍රියාව. එකකට එකක් ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියා හතරක් සිදෙනවා. මොනවද? ඔව්. තමගතිය වැගිරෙනවා වැගිරෙන ගතිය පදිනවා උෂ්ණගතිය සිතිල්ලනවා සිතිල්ලගතිය උෂ්ණ වෙනවා ඔය ඔය එකට එක ප්‍රතිවිරුද්ධව ප්‍රතික්‍රියාව ඔය රූප කලාව කියන ස්වභාවය තුළ අතරක් නැර අතෝරක් නැර සිදෙනවා ඒ සිතන රූප කලාව එක මොකද වෙන්නේ විතරද හතලද හතලයි රූප කලාවේ හතල වෙමින් මොකද වෙන්නේ සූර්ය වෙනවා පවතින සූර්ය වෙනවා ඇයි සූර්ය වෙන්නේ දැන් මේ පඨවි කියන්නේ මොනවද පඨවි කියන්නේ වායු දෙකක් මෙහෙමයි මේවා යන්තම් පරිගණකත බෑ අංකේ දෙන්න. පඨවි කියන්නේ වායු. මොනවා වායු? ඔක්සිජන්, නයිට්‍රජන් කියන වායුද පඨවි කියන්නේ. තේජෝ කියන කියන්නේ. ආපෝ කියන කියන්නේ. වැගිරෙන ගැටි කියන කියන්නේ. ඔව් H2O. වැගිරෙන ගැටි කියන්නේ H2O කියන්නේ. හයිඩ්‍රජන් දෙකයි ඔක්සිජන් එකයි. ධනෙ. ඒකෝ පඨවි කියලා කියන්නේ හයිඩ්‍රජන්, නයිට්‍රජන් කියන වායු දෙක. ආපෝ කියලා කියන්නේ හයිඩ්‍රජන් ඔක්සිජන් වායු දෙක. තේජෝ කියන කියන්නේ දැන් අමතිසම ඉලිකන්නේ මොනවද? 10 වෙනි මොනවද? ඔක්සිජන්. 10 වෙනි ඔක්සිජන්. ඔක්සිජන් නැත්නම් 10 වෙනවද? වෙන්නේ ඔක්සිජන් 10 වෙනකොට මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් උත්පාදනය වෙනවා. ඒකට ඒ තමයි වායු. ඕක ප්‍රතික්‍රියා විතරයි වායු. වායු කියන්නේ වායු. එතකොට දැන් මේ ඇස කියන තැන කියන රූප කලාප කෝටි සංඛ්‍යාත රූප කලාපය මොනවා බවට වත් වෙනවද? වායු බවට වත් වෙනවා. කණකෙන් තර තියෙන රූපාරම කෝටි ගන්න මොකද වෙන්නේ වායු බවට පත් වෙනවා මේ මේකනේ වායු බවට පත් වෙනවා නාසිකෙන් තර තියෙන රූපකලාප කෝටි ගන්නම වායු බවට පත් වෙනවා දියෝකෙන් තර තියෙන රූපකලාප කෝටි ගන්නම වායු බවට පත් වෙනවා කයිකෙන් තර තියෙන රූපකලාප කෝටි ගන්නම වායු බවට පත් වෙනවා නේද අනිවාර්ය පත් වෙනවා ඒ න්‍යාය විදිහට බෑ අපිට මේ ධමයක් හදාගන්න ඕන අපි බුදුහාමුදුරුවෝ ධමයක් හැදුවේ නෑ හැදුවද උන්වහන්සේ ධමයක් හැදුවේ නෑ උන්වහන්සේ ධම අවසන් කරා ඔබට මේක තේරෙන්නේ නෑ උනාදේ අන්තිමේ කියනවා මගේ ධර්මයේක ධම මුලට පහුරක් විතරයි. උඹලම යමාම හරිම සාර්ථක කරලා මම ඔබට හදලා දීපු පහුර කරගියල් බලලා කිව්වද? නෑ කරේට දාන බල බලයල්ල කිව්වා. කටල් ඉතින් මම යන්නේ කියන්නේ. පැහැදිලිද? ඔබට මේ කාරණේ තේරුම් ගන්න විතරයි මම මේ ධර්ම මේ විදිහට කියලා දෙන්නේ. එක ධර්මයක් ඔබේ කතාවකට දැක්කේ තුන නෑ. මේවා තේරෙන්න තව සතවර්ත ගානක් යයි. අදින කණ්ඩායම මම මේ දේ තේරුම් ගන්න සතවක් ගාන කියයි. හැබැයි ඉතින් මේ සතවක් ගාන ජීවත් වෙන ඕන එක තේරුම් ගන්න. එහෙම ගැඹුරක් මුතිය මම මේ පැහැදිලි කරේ. එතකොට ඔබ දැක්කා දැන් රූප කලාපේ කියලා කියන්නේ මොකද්ද? නිරන්තරයෙන් වායු ජාලයක් විතරයි. ඒ වායු ජාලයේ නිරන්තරයෙන් ක්‍රියා ප්‍රතික්‍රියා දක්වමින් සූර්ය වෙනවා.
එතකොට ඇස කියලා තන කියන රූප කලාප ජාලයම ශූන්‍යයි කන කියලා තන කියන රූප කලාප ජාලයම ශූන්‍යයි නාසය කියලා තන කියන රූප කලාප ජාලයම ශූන්‍යයි දිව කියලා තන කියන රූප කලාප ජාලයම ශූන්‍යයි කය කියලා තන කියන රූප කලාප ජාලයම ශූන්‍යයි එතකොට මම කියන තන ශූන්‍යයි නිස්සත්තෝ නිජීවෝ ශූන්‍යෝ මෙහෙම නිස්සත්තෝ කියොත් ඒක ඉතින් ඉස්සර යයි ආයෙත් මෙහාට කතා නැහැ නිස්සත්තෝ කියොත් නිස්සත්තෝ නිජීවෝ කියොත් තථාගත ලද්දේක නිජීවෝ කියොත් මේ උත්ම ඉහ පහල යමක් කතා කරලා කියන්නේ නැහැ නිජීවෝ ශූන්‍යෝ කියොත් ශූන්‍යෝ තමයි ආය ආපහු එන්න බෑ එතකොට නිස්සත්තෝ නිජීවෝ ශූන්‍යෝ කියලා දුන්නොත් විතරද අපි කාලේ ගමන කරගන්න ඕනේ කිව්ල ඔරලෝසේ දැන් මේ ඔරලෝසේ තප්පර කටුව හිතේ ඉඳලා නේද යන්නේ ඔරලෝසේ තප්පර කටුව හිතේ ඉඳලා නේද යන්නේ දැන් මේ අපි මේ ඔරලෝසුව නිර්මාණය කරගන්න තපස් කරගන්න අපි මොකද්ද පදනම් කරගත්තේ මේ පෘථිවියේ භ්‍රමණය මේ ඔරලෝසුව තපස් කරගැනීම තමයි අපි දවුන් පදනම් කරගත්තේ පෘථිවියේ ගමන එතකොට දැන් මේ ඔරලෝසුවේ තප්පර කටුව හිටිනකොට මේ පෘථිවියේ ගමනේ තමයි හිටිනවා හිටින්නේ නැහැ එහෙමනම් දැන් මේ ඔරලෝසුවේ වෙලාව හරියන්න නම් කියන්නේ මේ පෘථිවියේ ගමනේ වීමට සාපේක්ෂව පෘථිවියේ ගමනේ වීමට සාපේක්ෂව මේ ඔරලෝසුවේ වෙලාව හරියන්න නම් මේ තප්පර කටුව හිටිනකොට පෘථිවියේ ගමනේ වීම හිටින්නවා හිටින්නේ නැහැ එතකොට එනම් මේ ඔරලෝසු වෙලාව හරිද? වැරදි. එතකොට එනම් මේ සමස්ත භෞතික විද්‍යා ලෝකයේ ගොඩනගාගෙන තිබෙන මේ ඔරලෝසුවේ මේ කාලය ගමන තුල දැන් එහෙමනම් ඔබ දකින්න ඔය හතට යන ප්‍රොපර්ටි මොකද සමස්ත භෞතික විද්‍යාව මේ සතාගත දර්ශනයේ ඉදිරියේ ඇත්තටම මොකද? ඔරුයි මේ කාලේ ගමන පදනම් කරගත්ත ගොඩනගාගෙන තියෙන විද්‍යාවන් තමයි භෞතික විද්‍යාව කියලා කියන්නේ. හැබැයි දැන් මෙන්න බලන්න සිද්දෙන්නේ දැන් මේ පෘථිවියේ ගමන වීම එක ක්ෂණයක්වත් නවතින්නේ නැහැ. මෙලොව ප්‍රඥාව වර්ග ප්‍රඥා ධර්ම ප්‍රඥා ධර්ම මේ පෘථිවියේ ගමන වීම එකම එක ක්ෂණයක්වත් නවතින්නේ නැහැ. ඒ පෘථිවියේ ගමන වීම එකම එක ක්ෂණයක්වත් නවතින්නේ නැහැ කියලා තමයි වෙන්නේ. එතකොට ඒක අදහා ගන්න බැරි විදිහේ ගමන වෙනවද නැද්ද? ගමන වෙනවා. ඒ ගමන වෙනකොට මොකද ඒ ගමන වීමේ වේගය අපිට අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයකට බෙදන්න පුළුවන්ද? බෙදන්න පුළුවන්. මේ ප්‍රායෝගික මේ ඥානයන්ට කරුණු වෙයි. මේ ගැඹුරු විද්‍යාවක් මේ විදිහට කරන්න. පැහැදිලිද? දැන් මේක සොක්‍රටිස් අහන්නේ නැහැ. මම්බේ ඉරිවචන කාර්යයේ සොක්‍රටිස් තමයි නේද සොක්‍රටිස් කියන්නේ ලෝකේ ගෝලාකාරයේ ගෝලාකාර ලෝකයක් පවතිනවා කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ලෝකයක් නැහැ කිව්වා නායන් ලෝකෝ න පරලෝක පරලෝකක් නැහැ විද්‍රෝක බ්‍රහ්ම ලෝක ගැන කතාවක් නැහැ සතාගෙන දර්ශනය කියන්නේ නැහැ ඇයි බුදුහාමුදුරුවෝ නෑ නායන් ලෝකෝ න පරලෝක ඇයි මේ සමස්ත විශ්වයම සතාගත දර්ශනයේ මූල ධර්මයන්ට යටත් එතකොට දැන් බලන්න අකාලිකයි කියනවලු එතකොට මේ පෘථිවියේ භ්‍රමණය වීම අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට බෙදන්න පුළුවන්ද? බෙදන්න බෑ. බෙදන්න බෑ. නමුත් ඒ වේගයේ ක්‍රියාත්මක නැහැ. ඒ වේගයේ ක්‍රියාත්මකයි. ඒ ක්‍රියාත්මක කරන වේගය අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට බෙදන්න පුළුවන් වේගයක්ද? අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට බෙදන්න නොහැකි වේගයක්. නොහැකි වේගයක්. ඒක එනිසා අකාලික වේගයක්. ඒ අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයට බෙදන්න බැරි අකාලික වේගයක් තුලකම වේගයකට අහුලා තමයි මේ සමස්ත සත්ව සංතතිය සහ මේ සමස්ත ලෝකය අල්පෙලෙත් ඉඳලා මහා දේ සර්වතේ දක්වා සමස්තය ඔය අකාලික වේගයට යනවා. පැහැදිලිද? විද්‍යාවෙන් අහුන්නේ නැහැ. කොහොමද ඔය පරමාණු පද්ධති ක්‍රියාත්මක වෙන්නේ කියලා. උන අද ඉගෙන ගන්න මේ පරමාණු වෙන්නේ මොකද
මෙතන අකාර්ය වේගයට මේ සමස්ත ලෝකය වෙනකොට මේ සමස්තය ඉතිරි නැතිව සුදු වෙනවා. ඉතිරි නැතිව සුදු වෙනවා. දැන් ඔක නූතන යුගයේ ඇල්බර්ට් අයින්ස්ටයින් තුමා සාපේක්ෂතාව විලෝම විලෝම කියලා මාතෘකාවට එතුමා කොටසක් කියලා කියනවා. මේ සමස්ත ශූන්‍යත්ව පිළිබඳව සිතන ආකාරය වටෝකයි. මේ දෙන්නේ කාලයේ ගමන අකාලික වේගයට අනුව මේ සමස්තය ශූන්‍ය වෙනකොට තමයි පරමාණු න්‍යාය ගොඩනැගෙන්නේ. පරමාණු න්‍යාය ගොඩනැගෙන්නේ ඉතින් බුද්ධයාමගේ කතා කරලා රූප කලාප න්‍යායට සාපේක්ෂ න්‍යාය තමයි පරමාණු න්‍යාය. ඒක මෙතන මේ ඉගෙන ගත්තු අපේ මෑණියෝ ජීවිනා යමක ගොඩක් කාලේ ඉන්නවා. දැන් තව පරමාණු න්‍යාය අද අවසාන ප්‍රකාශය මොකක්ද? අද විද්‍යාවෙන් පිළිගන්න දෙනවා ඔව් පරමාණු ශූන්‍යයි කියලා. ඒකෝලා අද කියන බුද්ධයි ඉස්සරේ අද කියනවා බුදු පියාණන් දෙවි වැරදි. අපි වැරදි තැනක මෙච්චර කාලෙ ඉඳිය කියලා. ඇයි? මොකද වෙන්නේ? මේ පරමාණුව ගත්තහම ඒක ඒකකයක්. ඉතින් කුඩා ඒකකයක්. මේ කුඩා ඒකකය එහි ඉලක්කියව තම ගමනේදී ඉලෙක්ට්‍රෝන වලට ඉතිරලා. දැන් මේ ඉලක්කිය මොකද වෙන්නේ? ඉලක්කිය ප්‍රෝටෝන නියුට්‍රෝන ඇහිලා කියලා. පරමාණුවේ ඉලක්කිය ප්‍රෝටෝන නියුට්‍රෝන ඇහිලා කියලා විද ඉලෙක්ට්‍රෝන වලට පරිවර්තනය වෙනවා. දැන් ඔතන ඉලෙක්ට්‍රෝන කියන නැවත හේතියක්. ක්වොන්ටම් එක කියලා අර කෙරවලම තෝ නම් කරලා කියලා ඔතන. දැන් ඔතන ඒ අපිට උඹ දැන් නෑ ක්වොන්ටම් එක. කිමොක අපි එතකොටගේ අන්තය ඒ අන්තයේ මූල වශයෙන් දැන් පරමාණු විදිලා 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 ගිහිල්ලා ඒ අවසාන අපි ඉලෙක්ට්‍රෝන හැටි නැත්නම් ක්වොන්ටම් කියලා හරි කතා කරලා ඒක අවසානයේ මූල වශයෙන් ගන්න. Why? Why? අර අපි අර කතා කරා ඔක්සිජන් නයිට්‍රජන් ඔව් හයිඩ්‍රජන් ඔක්සිජන් ආයෝරිය අපි කතා කරමු වායු ධාරය. ඒ වායු ධාරය මොකද වෙන්නේ? අත හා ගන්නට දිවිගෙන ක්‍රියා ප්‍රතික්‍රියා දක්වමින් ශූන්‍ය. ශූන්‍ය. එහෙම වෙනකොට හොඳට මතක තියාගන්න තථාගත දර්ශනය තුළින් බුදුසම් මහන්සේ පෙන්නපු මේ අකාලික දර්ශනයේදී මේ ලෝකයේ පවතින අන්තු මාත්‍රික දෙයක් නැහැ. අන්තු මාත්‍රික දෙයක් නැහැ. පැහැදිලිද? බුදු කියන්නා දෙකයි කියන්නේ සමස්ත ලෝකයේ ශූන්‍යයි. මෙලොව බොරු කරන්න බෑ. ඇයි? මේ ලෝකයේ අසාධික වේගය කාට හරි නවත්තන්න පුළුවන්ද? කවුරුහරි නැවැත්තුවොත් ගන්න එයා මේ න්‍යාය බොරු කරලා මේ ලෝකේ තියෙනවා කියලා ඔක්කොම කියනවා. එහෙම කරන්න බෑ කන්නේ. මෙවුවා මුල්ම දගෙතුකටවත් ආයේ විඳින බැරි ඉස්තාවර මූලික සිද්ධාන්ත. මූලික සිද්ධාන්ත. කොහොම අද ඉහළම විද්‍යාත්මක පිළිගැනීම කරන්නේ? මේ ලෝකේ කිසිවක් නෑ කියන්න පුළුවන් එකද? ඒගොල්ලෝ කොහොමද කියන්නේ අන්තිමේ? ඒගොල්ලන් හොයාගත්ත කොස්මික් රේ කියලා රේක කියලා. ඒ කොස්මික් රේ කියන දන්නවද ඒගොල්ලෝ? ඒගොල්ලෝ බලපන් ඒ ජාලතරා වැලැට්ටුම් බැලුවා. එක් ෆේ වලින් බැලුවා. මයික්‍රොස්කෝප් වලින් බැලුවා. අවකාශය කොහොමද වදුදු කරගෙන ඉන්නා? කොස්මික් රේ කියන්නේ කිලකට පෑවට කොස්මික් රේ. දැන් මේ කොස්මික් රේ කියන බලමු මොකද වෙන්නේ? මේ සමස්තය ශූන්‍යයි. සමස්තය ශූන්‍යයි. කිසිවක් නැහැ. හරිද? ඔන්න ඕක තමයි බුදුසම්මන් කරේ කරන්නේ. එතකොට දැන් උතන දැන් විද්‍යාත්මක තැන නැවතුනා. බුදුසම්මන් නැවතුනා. නැත් බුද්ධයාමන්ත නැවතුනේ නැහැ ඔබ කියන අතට. යවුනා කෝටි කිව්වේ. මේ සියල්ල සංකාර විතරයි. සකස් කරගන්න සංකාර විතරයි. මොන සංකාරද? සංඥා. එතකොට දැන් මේ ඔක්කොම මේ සංඥා කොහොමද කියන්නේ? විඥානයි. ඔන්න මම දැන් උගන්වලා එක්කගෙන ආවා අපෝ යන්නේ එපා. දැන් මේ විතරකම නේ මේකයි. මම මඩේ කොට අරගෙන හොකට හොදලා සබන් ගාලා නාවල කොට කියලා ආයිති පුතේ පාට ඕක පය ඉඳලා යනවා. අතරින් අර මේ මෙතන මේ ආරණ්‍යයේ අතරින් හැටතර ගියට මම මොකද කරන්නේ? ආයෙ අපෝ මඩවලට දැන් මම ගාලා ඊළඟ මාසෙට එනවා. ඉතින් මම ආයෙ එනකොට මුළු 16 අවුරුද්දක් මම ඉන්නේ ඕක. ඒ බැරි වටන තමයි මම ජූලියන් එකට මේවත් කියලා බලන්නේ. පැහැදිලිද? ආපහු යන්න එපා. ආපහු යන්න එපා. මම මේ බුදුම කැපවීමක් මම මේ කැපවීමක් කිරීම කරලා තියෙන මේ සමස්ත බුද්ධ සාධනය නෙමෙයි. මේ ගැඹුරු කතාවකට දැක්කේ නෙමෙයි මම අහගෙන හිටියා. මේ දර්ශනේ දුරට වෙන්නේ නැහැ.
وتلاقيهم يدخلون ليهم بيجي تبيه وترين لا يخليه من غيره إذا تماي مامي بيل لقاطه يا ما كيان وايد هوناي يا ما كيان وايد هوناي نامو من باتا هذا داخلنا هذا تو بيجي ما نيجي هذا هاي أني كذا أي بيل ده مامي لقاطه أني لا تيرون غانه إذا كنت تيجي هنا مني كوز مناده ثانية بنيا جالة ثمانية ثانية بنيا جالة ثمانية هذه ده لكن أقول يعني كأي من ذم ماما كين أستا كين خانية أو خانة كين خانية أو ناس كين خانية أو بيو كين خانية أو كاي كين خانية أو أي خانية لين؟ إيوة روبا لا بيجي ده نتا برمان بيجي كا ده هاي عند بيجي جي بيجي لا سوون ده بنوا أستا سوون ده بنوا خانة سوون ده بنوا ناس سوون ده بنوا بيو سوون ده بنوا كاي سوون ده بنوا بعض لوكي ألفين سكولي إن رماها من بعده تيجي لكا في ألم كويه سوون ده بنوا إيوة هذا لا هذا كله من ثمرة بيشوي تما من تيري من نهاية آثارين بالا بنا ثمرة بيشوي وطولنا هم لوكا تما يطول لو كارتر يطول لو يا أبي ما هو داكنا فيديو من داكنا كده كأنه لوكا فيديو من داكنا من دارسين تلو كسي ما دكتة كلكي كسي ده كسي تاني كتير نوع إنه كده لامو تكرامي نعم أي بس طولنا تاب ثابت يكسر ذاك لاين إيكاي تراي لو كنا تكيرجيا ولكن هناك إذا جيكت رحمتك أنو تون أنت باسمان إذا نامك دوبانك أسيسان كوجدي ويتا بجيزة هاكية تيوان بيانا أنيدا سنان مقال أنيدا سنان بيانا درشن إيوات تنبت أنانتان سابت وطبا بي أنانتان وطباس رينا إذن بي سيوانتي وطبا أولاً منا إذا آقو تفاتوي تيجو وايو نجابتي إذن أقول لك أن هذا المكان الذي يجب أن يكون في 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 المكان الذي يجب أن أثيثاً كوروجي
او මේ හිත කය කියන මේ සංකල්ප දෙක ඉතිරි නැතුවම අවසන් විඥානස්ස නිරෝධේන ඉත්තේතං කුරුදති විඥානේ නිරෝධන කර මේ සමස්තේම ඉවරයි ශූන්‍යයි කියලා බුදුහාමුදුරුවෝ කේවත්ත සූත්‍රයෙන් ඔන්න සනාථ කරනවා ඊළඟට මේ විඥානේ කියලා උද්‍යානන්තේ තව පණිවිඩයක් කියනවා මේ විඥානේ කියලා හරියට බුදුහාමුදුරුවෝ කතා කරනවා ඔය මොළිය පද්දල සූත්‍රය කාවපරික සූත්‍රය වගේ තැන්වලදී බුදුහාමුදුරුවෝ මේ විඥානේ කුත්ත කරනවා දෙක දෙක අල්ලා විදි කරලා අපිට විඥානේ මේ විඥානේ අතර මුලද දැන් නූතන කතාගත දාර්ශනික ගමනක වචන බොහෝ අය විඥානය කියලා කියන්නේ විදේත ඥානයක් ඒක අතීතයි හරි හොඳයි හරි මනරම් සුන්දරයි අනේ වන්දන මට නම් තේරෙන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ ගන්න කොට කියන්නේ විඥානය කියලා කියන්නේ කිසුලී මායාවක් මිරිඟුවක් බොරුවක් ලොකතර කිව්වේ වෙන පිළිම රූපේ මොකද කිව්වේ වෙන පිළිම රූපමන් රූපං වේදනා බුදු රූපම මරිචී රූපම සංඥා සංකාරා කද රූපම මායි රූපමන් කිය විඥානං දේසිතා දික්ක බඳුනා ගැලුකේ මාතේ කර්මවා කියන කාපටික මොකද කිව්වේ දැන් කාපටික කිව්වම මම අපි අගේ කරන්නේ මේ විඥාන දැනුම ඔබ වහන්සේ ගැන මොකද කියන්නේ එතකොට කාපටික බුදුහාමුදුරු කියනවා දැන් අවුරුදු 16 කෝටි කාපටික කියලා කියන්නේ බුදුහාමුදුරු මේ කාපටිකට කියනවා කාපටික උඹලගේ විඥාන දැනුම උඹලා පවත් කරගන්න ඒක තු උඹලගේ වැඩක් නේ නමුත් ඔය විඥානේ මම ලකින්නේ අන්තිම රැණක් එකිනෙකාගේ හැරමිටිය අල්ලගෙන එකිනෙකා පිටපස යන අන්ධ ගමනක් වගේ විඥානය අල්ලගෙන යනවා මම ඒක තරයේ ප්‍රතික්ෂේප කරනවා මුලිය පටුදහන බව ගෞතමයේ විඥානය කෙලෙකුටින් භාවිත කරනවා එතකොට බුදුහාමුදුරු මුලිය කියන මුලිය විඥානය කෙලෙකුටින් භාවිත කරන්නේ මම නොකියද එසේ ඇසීමද නොකුදු සිය විඥානය කුමකට ප්‍රත්‍යවේදයි කියොත් එය අවිද්‍යාවට ප්‍රත්‍යවේදයි කියලා බුදුහාමුදුරේ පැහැදිලි කරනවා මේවා හොඳටම හොඳට දැනවත් වෙන්න මේ කරුණෙදී එක එක්කෙනා කියන දේවල් පස්සේ යන්න එපා. දැන්වත් ඔබ ආපහු හැරිලා බලන්න. ආපහු හැරිලා බලන්න. අපි කොතනද ඇවිල්ලා ඉන්නවද? අපි තව කොතර ඉදිරියට අපි යන්න තියෙනවද? කොහොමද ඇත්ත? කොතනද මේ සත්‍ය? කියන කාරණේ පිළිබඳව. මට හරි වැදගත් වෙනවා කියනවා මට අපේ මොකද විවිධ ප්‍රදේශවලින් ආපහු පිළිසිනවා මේ කණුවේ දෙන්න. මෙන්න මේවා ධම්ම බුද්ධ පරායන කියලා ස්වාමීන් වහන්සේ නමක් මේ ලෝකේ ආශ්‍රයයක් මොන්සේ මේ විදිහට ධර්මයක් කියනවා මේ දැන් මෙහෙම දැන් මේ ධර්ම අහලා තමයි දා බමුණෝ කිව්වේ හේතන් භගවතා වාරාණසි දැන් ඉතිපතලේ බිලදායේ අනුතරන් ධම්මයක් උපවතිලා අපත්‍යවත් යන ගමනේනවා ගාමනේනවා දේ වෙනවා මාරේනවා බමුණාවා කේලදිනවා ලෝකත් නිල කියලා කිව්වේ දැන් ඔබ අහලා තියෙනවා මොකද කියන එක ඈ අහලා ඒක ඔබ තියාගන්න බෑ නේද මේක බුද්ධ පරායන කියලා ආමුදුවේ මේ එකක් කියනවා මේ මේ මම අදනගේ අහලා නැහැ ඒක මෙහෙම නැහැ කියනවත් බෑ මේකේ ඇත්තක් තියෙනවා කියලා නේද හරියට කියන්නේ මොකද අපේ කාගෙත් ඇත්ත හරිම මොන කල්යන්න තියෙන කාගෙත් ඇත්ත හරිම හොඳයි එතකොට අපි දැක්කා දැන් මේ මොනවා වෙයි එතකොට ඔක්කොම විඤ්ඤාණ දැනුමද නේද විඤ්ඤාණ දැනුම දැන් මෙන්න මේ විඤ්ඤාණ කූඩුවක විඤ්ඤාණ නම් වූ හිලගෙදර තමයි මම කියනකන ඉන්නේ නේද දැන් මම කියනවා මේ විඥානයේ හිතනම් විලගෙදර හිවලාද නැද්ද හිවලා දැන් මේ විඥාන කුංගුව තුලට හිවලා ඉන්න තාක්කල් මේ විඥාන හිරගෙදරට මැදිලා ඉන්න තාක්කල් මේ මම නම් වතරණා මේ මරණීය දණ්ඩණයට යටත්ද නැද්ද යටත් අනිවාර්යෙන් මරණීය දණ්ඩණයට යටත් පැහැදිලිද දැන් ඔබට මරණය නිදහස් වෙන්න ඕන නම් ඔබ මේ විඥාන හිරගෙදරින් තනගන්න ඕන දැන් වැලිකඩ බන්ධනාගාරේ කාමරයකට හිරවිලා ඉන්නවා එල්ලුම් ගත්ත යන්න ලෑස්ති ජීවිතේ කෙලේ මේ මිනිස්සයා එල්ලුම් ගාන නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕනේ හිරගෙදරින් පයින්න ඕනේ හිරගෙදරින් පයින්න නම් මෙයා නිකන් ඉන්න බලයිද හරියනවද හරියන්නේ නැහැ මොකද කරන්න ඕනේ ඔව් මේක දෙකේ මේ කවු මේ ගකට කූරු දිලවද නැද්ද මේක මේ කොහොම හරි හාර ගන්න පුළුවන් දැනක් තියනවද නැද්ද වහලෙන් පැන ගන්න පුළුවන්ද එතන ඉඳලා සාප්පෙන් පැන ගන්න ක්‍රමයක් තියනවද මේක යටි උමගක් හාරගෙන යන්න පුළුවන් එහෙම පරිගණක කළේ නේද ඔව් ඒ මරණීය දණ්ඩේ විනාශ වෙලා පැන ගන්න නම් ඒ හිර හිර කූඩුවේ හිරලා ඉන්න කෙනා ඒ පරිසරය කරන්න ඔබත් මේ මරණය නිදහස් වෙන්න නම් ඔබ මරණය කලාගෙන යන මේ විඥාන හිරගෙදරින් නිදහස් වෙන්න නම් ඔබත් මොකද කරන්න ඕනේ මේ විඤ්ඤාණ හිරගෙදර පිළිබඳ පරීක්ෂණයක් කරන්න. අඬන එක තමයි හරි.
අනන්ත බලයන් ඉන්නගෙන මේ හරි කොහොම හරි ඔබගේ මරණය ජය ගන්නවා මරණය ගයි ජය ගන්නවා දැන් මේ විචාරයේ හිරගෙන පැනගත්තු හැටි පැනගන්න හැටි අහගන්න තමයි බුදුහාමුදුරු කිව්වේ ඒකෙන් පැනගත්ත කෙනෙක් එක්ක කතා කරපන් ඒකනේ දැන් පැනගත්ත කෙනා කියලා දෙනවා නේද ඔය කල්යාණ මිත්‍රෙක් නම් කියලා දෙනවා ඉතින් කල්‍යාණ මිත්‍රේ නෙවෙයි නම් ඉතින් ඒ බුදු පාදු පාවුණා බුදු පූජා කියන්නේ වෙනවනේ මේ එහෙම කිව්වොත් තමයි කියන්නේ නැත්තම් ඔය කියලා දෙන්නේ මට නම් හත පහක්වත් පුපා මොකේක ෆයිල් ඇති කියලා දෙන්නා මොකේක ෆයිල් ඇති කියලා දෙන්නා අපි මේ විරේතර ඉතිරිලා තමයි හොඳ ඔය පරිශීලනය කරන්න මොකද පරිශීලනය කරන්න ඕන මොකක්ද අපි කරු බලව පරි දැන් ඉරගෙද මොකද තියෙන්නේ කියලා දැන් මේ ඉරගෙද ඉතර ආරම්භ වෙලා තියෙන්නේ මෞර්යයි උපන්තයි දැන් මේ සුත්ත කියන දාව අපි දැන් මේ පැයකම අරගෙන කතා කරගන්න මේක හොඳට අහගන්න ඔබේ කඩ කඩේම මෙතන දැන් සම්ස්ථානයේ මෙතන දැන් එතකොට මේ විචාරය ආරම්භ වෙලා මෞර්යයි උපන්තයි මෙහෙමයි පොතේ කියනවා පෙර ආත්මිනවා ඉඳන් ඔබ දන්නවද හරියට එදා එදා නිගල් දෙන්නේ බුදුහාමුදුරු වහන ඔපල දන්නවද හරියට ඕම ආවයි කියලා අනේ නෑ පස්සේ සම්මාදේව දන්නන්නේ මේ මේ අපේ කන්නේ ආයි කියලා ඉන්න අපිත් එහෙම කියනවා නේද බුදුහාමුදුරු ප්‍රතික්ෂේප කරායි පෙරාත්ම කතාව බුද්ධ සම්පේතේ නෑ පැහැදිලිද මට මේ කරුණ දැන් බයද තු කියන්න පුළුවන් මොකද මම ඊයේ කරුණ කියන්නේ මට එහෙල කරදන කීවා හරි ගැටුම් දැන් ඉතින් මට උල්ලක් දාහරි මම දැන් මේක කියන්න වගේ කරවලා තමයි අපි ආවද අකියා කියන කියනවා කියනවා ආ ඒක නෙකේ දැන් නම් මම මේක මේ ජීවිතේක ගම්බු ලෝක තියෙනවා නම් මන්න මන්න දැකලා නැහැ ඒ හැම තැනකම ඇහෙන මම මේක කියනවා පැහැදිලිද ඉතින් ඒ හින්දායි මම මේ කාරණේ මෙහෙම බයිනතු මම මේක දැක්කේ දැන් එතකොට විඥානේ ආරම්භය කොතනද අපි දන්නේ නැහැ අපි නොදන්නේ වට අතහන් කොට මෞර්යෙක උපන්දා දැන් මෞර්යෙක ඉපදිලා දැන් විඥානේ කොතනද ගන්න දැන් ආවද මේ මොකට නැගන ආවා ඒ කියන්නේ මම ඉන්නේ විඥානේ කුඩු වැටුනේ එතකොට මම ඉන්න තැන විඥානේ කියන්නේ නැහැ එතකොට එහෙනම් දැන් මේ ප්‍රදේශයේ විඥානේ ක්‍රියාත්මක වෙනව හැර මේ දෙනේ ප්‍රදේශයේ දක්වා අතීතයේ විඥානේ ක්‍රියාත්මකද නැහැ මේ දෙනේ ගාවට ඉන්න ඊළඟ දෙනේ කා විඥානේ ගමන් කරාද නැහැ ගමන් කරේ නැහැ එතකොට විඥානේ එතන ක්‍රියාත්මකද නැහැ එහෙනම් විඥානේ ක්‍රියාත්මක වෙන එකම තැන කොතනද මේ දෙනේ විතරයි හොඳට බලන්න මං කියන දේ පිළිගන්න එපා හොඳට බලන්න ප්‍රඥාවන්ත හැටියට බුද්ධ රුධිර පිට බලන්න විඥානයේ ක්‍රියාත්මක වෙන එකම අවස්ථාව මේ තැන විතරයි වෙන කිසි තැනක විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ අතීතයේ පිළිවෙල එනවා ඉක්කොල්ලේ කාලේ ඉඳලා නේද කුටි කෙලගත්තු හැටි රන්දු වෙච්ච හැටි වහලවල දියුර හැටි හොරෙන් පොත් බලන දියුර හැටි නේද ඒක ඔක්කොම මතක් වෙනවා නේද තවදී මොකද වැඩි දේවල් මතක් වෙනවා නේද මම ඔක්කොම කියන්නේ නැහැ ඔබ දන්නවනේ ඊළඟට මේ අනාගතයේ පිළිබඳව අහවලා අවදි කරන්න ඕන පසු දෙවිගේ ගහන්න ඕන මේවා ණයක් ගන්න ඕන මේව නේද එනවා නේද එනවා එතකොට දැන් මේ ඔක්කොම එන්නේ කොහේද ආයේ මේ දේශනේ විඥානයේ ක්‍රියාත්මකයි මේ දේශනේ අතීතේ පිළිබඳව මෙයා මම කියවා විද්‍යාපාඩමක් කියලා මේක. මොකද න්‍යාය. දැන් මේ විද්‍යාවේ වර්ගත සංඥා කීයක් එනවද? ඔය සංඥා දෙකක් එකවර එනවද? සංඥා දෙකක් එකවර ආවොත් එහෙම හරි වෙලක් වෙයිද? මොකක් වෙයිද? බම්බජාවයි කරගිලා දෙන්නේ. එහෙම ඉන්නේ නැහැ. වර්ගත සංඥා එන්නේ එකයි. කවර කවදාකවත් සංඥා දෙකක් විඥානේ ඉන්නේ වර්ගකයේ සංඥා එකයි. දැන් අපි කෝකෝන්නේ එන එක සංඥාව පුතුව කියමු අපි. දැන් මේ පුතුව කියන සංඥාව ඔන්න මෙහෙම එනවා. දැන් බලන්න පුතුව කියන සංඥාවට මොකද වෙන්නේ? කියන්න ආවා. ඒක ඉවර වෙලා තමයි කියන්න එන්නේ. කියන්න ඇවිත් ඒක ඉවර වෙලා තමයි වයන්න එන්නේ. එහෙම කියන්නේ. දැන් එතකොට එහෙම වෙනකොට දැන් මේ පුතුව කියන සංඥාව මෙතන නිරුපාදිතව සකස් වෙනවා පවතින නම් මේ පුතු ව කියන අකුරු තුන මෙතන නිරුපාදිතව ඉතිරි වෙන්න කයි එතකොට නම් මේ පුතු කියන අකුරු තුන දැන් මෙතන නිරුපාදිතව ඉතිරුණා ඉතිරුනේ නැහැ නිරුපාදිතව ඉතිරුනේ නැහැ ඉතිරුනේ නැත්තම් මොකද වෙන්නේ එහෙනම් පුතු කියන ආරම්භනේ හැදුනද
ඒක තමයි අද මේ කතා කරන්නේ. ඔබ වාසනාවන්තයි. පුරා වසර 2600 කට යතුරුලා දිවිත් වටිනා ධර්මයක් ඔබ ඉදිරියට උදුසු වෙනවා. අද ඔබ ඉදිරියට උදුසු වෙනවා. ඔබ හරිම වාසනාවන්තයි. ඔබේ සංසාර ගමනේ ගැඹුරු සංසිද්ධියක් අද මෙතන ඉදිරියට. ඔබ ප්‍රඥාවන්ත නම් ඔබ ප්‍රඥාවන්ත නම් මේ අත්බෞද්ධීම ඔබ ඒ කාන්තේම නිවන් දකිනවා. අල්ලන් පිටේ මෙතනදී මේ නිවන් දකින ඒ මූලික අවස්ථාව තමයි ඒ අවසාන දිහිමයි බුදු කියනවාගේ ධර්මයේ මුල වෙනස් වුණාද? මුල වෙනස් වෙන්නේ නැහැ. අද මැද වෙනස් වුණා. නෑ මැද වෙනස් වෙන්නේ නැහැ. අද වෙනස් වුණා. නෑ මුල මැද අද කියන අවස්ථාව තුනම නිදරදි පරම සත්‍ය බුද්ධයන්වන් තේරුවා. බුද්ධයන්වන් තේ එදා ඒ ඉතිපතේ ඉඳලායි මොකද කිව්වේ? ජන් සිංති සම්පේ ධම්මං කබ්බන්තං නිරෝධ ධම්මං. මෙතන මොකද කිව්වේ? මුළු පුරා වතර 45 බුදුහාමුදුරෝ සමස්ත ලෝකේ ජනතාවට කියලා දුන්නේ ඔන්නෝ කාර්යය. ජන් සිංති සම්පේ ධම්මං කබ්බන්තං නිරෝධ ධම්මං. අවසන් මොහොතේ මන්දරේ දුවන්නේ උපවර්ණ කල්වනේ අන්ත අතරණයක ඇදෙත අර පල් ගබ් දෙක අතර අර සිවුරු කැලේ ලාගෙන අපේ සතාගේ තමාමයි සම්මා සම්බුද්ධයන් වහන්සේ අපි සිවුරු දෙනාම තම මේ ධර්ම ඉති කරලා උන්වහන්සේ අනුපාදිතයට නිබ්බාන ධාතුන් පිළිවි වෙන අවස්ථාවේදී අපේ බුදුන් වහන්සේ අපිට දුන්න පරිවිදේ මොකද්ද? යම් කිසි සම්බුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. අපේ බුදුජානමාහිමියගේ ධර්මයේ මුල වෙනස්ුනේ නැහැ. අපේ බුදුජානමාහිමියගේ ධර්මයේ මැද වෙනස්ුනේ නැහැ. අපේ බුදුජානමාහිමියගේ ධර්මයේ අග වෙනස්ුනේ නැහැ. පැහැදිලිද? මම මුළු වසර 16ක් පුරා ඔබට කියනවා මේක. එදා කිව්වේ සම්මේක අද කියන්නේ සම්මේක. මේ ධර්මයේ අනාගතේ කවදාවත් මම ඔබෙන් වෙන් යන තාක්කල් ඔබට සතාවට දැర్చණය හැටියට මම ඉදිරිපත් කරන්න මේක. මේ කිසිකම වහන්සම් වෙන්නේ නැහැ. මේ නැවත අලුත් විද්‍යාවක් ඔබ නොදන්නා තැනදී ඔබ බලවත් ලොකු කරගෙන ඉන්න උත්තරනවා. මේ ලෝකය 5500 දෙයි යම් තාක්කල් මේ ලෝකේ පවතින ඒ තාක්කල් මේ තථාගත වර්ෂයේ නිවර්තන ආකාරයට ශිලා ලේඛන ගත කරන්න පොවනේ කබුදුදරි වරයි. ඔබ නොහිතපු මහා ආචාර්යයෙක් මේ ලෝකයේ සිද්ධ වෙනවා. දැන්වත් අවදි වෙන්න. අන්ධකාරෙ මිදෙන්න. කපි බාරජාලි කරගත් දේවපත් කරගන්න. ඒකට මම තමයි මම මේ ඔබට දුරු කරන්නේ. දැන් ඔබට පැහැදිලි මේ ධම්මයේ සම්පේ ධම්මං සම්බන්තං විරෝධ ධම්මං කියලා පැහැදිලි කරගොල්ලේ ගැඹුරු දර්ශනයට අදාළ මූල ධර්මයෙන් දැන් ඔබට මම දුරු කරනවා. දැන් ඔබට මොකද වෙන්නේ? දැන් මෙතන විඥානයේ ක්‍රියාත්මක වෙන මේ ශරීරයේ මේ විඥානයේ ක්‍රියාත්මක වෙද්දී වරකට සංඥා එකයි සමුද වෙන්නේ. ඒක සමුද වෙන එක සංඥාව එම සමුදේ තුලම විරෝධ වෙලා සංඥා නිරෝධයක් මේකනේ වෙනවා. සංඥා නිරෝධයක් මේකනේ වෙනවා. මේ සංඥා නිරෝධය වෙනකොට ඒ ශරීරය තුල විඥානේ පවතින්නේ නැහැ. ඇයි? සංඥා දෙකක් එකවර නොවන නිසා ආව සංඥාව සමුදේ තුන නිරෝධ වෙන නිසා ඒ ශරීරය තුල ඒ කියන්නේ ඒ කතා කරන දේශනේ තුල විඥානේ පවස්සන්න පැවතීමට සංඥාවක් නැතුව යනවා. අන්න ඒ නිසා ඉදිරි මොකද වෙන්නේ? අත හොයාගන්න බැරි අප්‍රමාණ ආචාර්යයන් මතු කරමින් මේ විඥානේ කල්යාණ විතරේ විරුද්ධ වෙනවා. විරුද්ධලා විඥාන නිරෝධය කරනවා. මේ විඥාන නිරෝධය වුණා කියලා කියන්නේ මේ මම නම් වූ විද්‍යාව ඇතුළු මේ සමස්ත ලෝකේ නම් වූ විද්‍යාවේ නිරෝධ වීම. ඒක තමයි ලෝක නිරෝධය කියලා කියන්නේ. ලෝක නිරෝධය කියලා කියන්නේ ඒක. ඒකෙන් දැන් මේ කොවිලාද වෙන්නේ? මේ ශරීරය වෙන්නේ. ඔන්න ඕක තමයි පච්චුප්පන්නන්ට යෝ ධම්මං සත්ත කත්ත විපස්සති කියලා බුදුන් වහන්සේ මේ දැන් පිටරේ සංකීර්ණ බලපලයි කියලා කිව්වේ. එතකොට දැන් මොකද වෙන්නේ මෙතන? සංඥාව සමුදේ කරනවා කියලා සංඥා නිරෝධය කරනවා. ඊට පටිච්චසම්පන්නව එක ශරීරයක විඥාන නිරෝධය කරනවා. ඒ දෙආකාරයක පටිච්චසම්පන්නව අත හරගන්න බැරි ආකාරයක එක ශරීරයක ලෝක නිරෝධයක් මේකනේ වෙනවා. දැන් ලෝක නිරෝධය කියන්නේ මෙන්න මේ ලෝක නිරෝධය තමයි බුදුන් වහන්සේ අපට කිව්වේ.
උන්වහන්සේ සංයුත නිකායේ ගෝතම සූත්‍රයේ ලෝක සූත්‍රයාවේ සූත්‍රවලේ තෝල්තප්ප සූත්‍රවලේ සූත්‍රවලේ මේ කාරණේ මනාකේ පැහැදිලි කරන්නේ. වික්ෂුනි මම මේ ලෝකේ නිරෝධය එක ක්ෂණයකදී පෙර නැති වූ ආකාරය කිම්තර කවුරක්වත් මේක කියන්නුන්නේ නැහැ. පෙර නැති වූ ආකාරයට මම ප්‍රත්‍යක්ෂවක් දැක්කා. අන්න එතෙන්දී තත්මූලපාදී, ඥානමූලපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී වුණා. මේ ලෝකෙට පණිවිඩය දෙනවා. ආලෝක උදපාදී වුණා. මොකද ආලෝක උදපාදී වුණා කියන්නේ? සම්මාදිට්ඨිය වුණා. මොකද සම්මාදිට්ඨිය කියන්නේ? කතම ඔබිකේ සම්මාදිට්ඨිය. දුක්ඛේ නාමං, දුක්ඛ සමුදය නාමං, දුක්ඛ නිරෝධේ නාමං, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය නාමං, අයං මුක්ඛති වික්ඛවේ සම්මාදිට්ඨිය. ඔන්න සම්මාදිට්ඨිය. ඒක කොහෙන්ද මේ බුද්ධානන්දේ සම්මාදිට්ඨියේ කොතනින්ද? මේ ලෝක නිරෝධයේ පිටර මේ ඡලේ උන්වහන්සේ මේ ඡලේ පිටර නිරෝධයේ ආකාරයටම ආකාරයටම ප්‍රත්‍යක්ෂව අද්දකලයි මේ අමා මහ නිරෝධ සමත් සාක්ෂාත් කරේ. කල්‍යාණ මිත්‍රෙනි මේකේ එයි එහා ගමනක් කියලා නැහැ. මේ ලෝක නිරෝධයේ ඉවරද යම් ප්‍රඥාවන්තයෙක් අත්දැකනන් එතන තමයි අර බුද්ධානන්දේ පෙන්වපු අර මූලික සිද්ධාන්ත එතන දුක කියනවා දුක කියනවා ජාති ජරා ව්‍යාධි මරණ දුක කියනවා නෑ ලෝක කස්කායව සංනා අතේක විරාග නිරෝධෝ සාදෝ පටිච්චග්ගෝ මුක්ති අනාරෝ කෙතුතන ඉතං කෝපන විත්තවේ දුක නිරෝධ නැති දැක්කා ලෝක කස්කායව සංනා අතේක විරාග නිරෝධෝ සාදෝ පටිච්චග්ගෝ මුක්ති අනාරෝ වැඩි ඔක්කොම ඉවරයි ගල්ලන්නේ එතන ඔතේ යහත යන්න ගමනක් නෑ පැහැදිලිද මේ ඥාන දියු වෙනවා මේ ලෝක නිරෝධයේ ප්‍රත්‍යක්ෂ එකලෙකදී අත්දැකහම ඥාන දින වෙනවා ඒක කඩිනවට බෙදන්න බෑ රෝවාන් සතුටා ගන්න අමාරුයි මල් බන්නේ මොකද කියන්නේ භාවනාව කිරීම තුළින් මෙතනට එන්න බෑ චතුරාර්ය සත්‍යය කියන තමයි මේ ලක්ෂණයට පත් වෙන්න පුළුවන් කරන්නේ දැන් ඒක කොට දැන් මොකද වෙන්නේ මේ සැදී සංඥා නිරෝධය කරනවා ඊට පරිසම්පන්නව සැලයක විඥාන නිරෝධය කරනවා ඊට පරිසම්පන්නව ඒ පරිසම්පන්නව සැලයක ලෝක නිරෝධය කරනවා හැබැයිද ලෝක නිරෝධයක් වෙනවා දැන් මෙන්න මේ ලෝක නිරෝධය වෙනතන කරන්නේ විදින්නේ විනෝන්නේ කියනවා කරන්නේ කරවන්නේ විදින්නේ විනෝන්නේ කියලා නෑ එතන ආවිදේ දෙයිතයි ආවිත විඳානාර මනෝ සංජේතනාර පස්සාර කවලිකාර කියනවා නෑ එතන විරාමිතයි එතන ආවිදේයි විමේෂණ මේකනේ ආවිදේයි මේකනේ විරාමිතයි අතීත වර්තමාන අනාගත කාලප්‍රේෂණය කියනවා ඒ කාලක්‍රම නැතිනම් කාලිකයි උපත මරණය දක්ව ලෝක නිරෝධයේ සිද්ධ වෙන තර කියනවා උපත මරණය එතන සිද්ධ වෙන එතන නෑ ඉරුතු නෑ ඒ මම නෑ එතන අනේ නම් අජරයි අමරයි එතන සදාත දෙකයි එතකොට මේ ලෝක නිරෝධ වෙනම වෙන ශනේ කොහොමද එතන ආවේද විතයි ඒ ශනේ විරාමිතයි ඒ ශනේ අතීත වර්තමාන අනාගත කාලක්‍රම තොරයි එතන කාලිකයි එතන උපත මරණය නැහැ පතා නැති නිසා උපත මරණය නැහැ එතන අජරයි අමරයි අජරාමරයි නොස් සදාතනිකයි අවිදිත උදන විරාමිත උදන අකාලික උදන සදාතනික උදන මොකද ලක්ෂණය බුද්ධ අමාමානිවන අමාමානිවන එතකොට එහෙනම් මොකද කරන්න තියෙන්නේ මෙන්න මේ මෙතන සිද්දර දේශනේ සිද්දර මේ ලෝක නිරෝධයේ ප්‍රත්‍යක්ෂව හැකියි අන්න ඒක තමයි මේ ලෝකයේ ඉතර වෙන එකම ක්‍රමය මේ ලෝකයෙන් ඉතර වෙන එකම ක්‍රමය වුණා ලෝක නිරෝධයේ ප්‍රත්‍යක්ෂවාදය. ඔන්නෝ පරිවිදේ තමයි අපි දිගගන්නේ. දැන් මේ ලෝක නිරෝධය. එතකොට දැන් යන්න අපි උදේ කතා කරා දුක මොකද්ද? මම දුක්ඛ සත්‍ය. සම්මුද නිරෝධය අපි කතා කරා බලන්න. ඔව් සම්මුද සත්‍ය අපි කතා කරා. ඒ කියන්නේ කොහොමද සම්මුද සත්‍ය කොහොමද වෙන්නේ? දැන් මේ ලෝක නිරෝධය වෙනවානේ. මුදල් තේරුම් ගන්න ඕවා දැන් මේ ලෝක නිරෝධයේ වෙලා දැන් මේ ලෝක නිරෝධයේ දැන් මේ පරිසරයේ මෙතන ඉන්නේ දැන් උනානේ වෙලා ඊළඟ ඉන්නේ සම්මුදේ කියන නේද මේ මේ පේන්නේ ඒතර මේ සම්මුදේ උනේ මව කොට කියන්නේ
මේ බුද්ධයන් වහන්සේ ධර්මයේ ආත්ම ගමන කියෝ කතා කරලා නෙමෙයි ඉන්නවා මේවා දැනුවත් ඔබවත් තේරුම් ගන්න. ආත්ම ගමන අපේ බුදුහාමුදුරෝ මේක අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියන්නේ නැහැ නිට්ටය දුකයි ආත්මයි කියන්නේ නැහැ ආත්ම ගමන ආත්ම ගමන කතාවක් නැහැ. බුදුහාමුදුරෝ කියන්නේ ඒක ශූන්‍යයි. ඒක තමයි බුදුහාමුදුරෝ කතාවේ දර්ශනේ මූල පාරේ ශූන්‍යයි. ශූන්‍යත ලෝකන්නේ එක්කක්. එතකොට දැන් බලන්න දැන් අපි මේ කතා කරන තැන දැන් මෙතන ලෝක නිරෝධය වෙනවානේ. ඒ ලෝක නිරෝධේ ශ්‍රේණියක් කියන පහ වෙනවද නැද්ද? වෙනවා. ලෝක නිරෝධ වෙලා ඊළඟ ශ්‍රේණියේ සමුදය වෙන ස්වභාවය මෙවිලා අපිට දැන් මේ ඔලාරේ තේරෙන්නේ. ඒ සමුදය මෞකතකින් සමුනේ. ආ මෞකතකින් ඉපදුනා නෙවෙයි ශ්‍රේණියක සිද්ධ වෙච්ච එකනේ. දැන් මේ ශ්‍රේණියකද මේ සතෙත් ඉපදුනේ නේද? මේ ශ්‍රේණියකද සතෙක් උපදිනවද? සතෙක් උපදින්නේ නැහැ. මේ එක ශ්‍රේණියකද මේ සමුදය උනේ සතෙක් නෙවෙයි. සතෙක් නෙවෙයි නම් මේවා එකතන නාසී දිව කය මනස විඥානේ මමද? නැහැ. එතකන වාසේ විවකයන් මනස විඳානේ මම නෙවෙයි. මේ අභිඥානවද කියලා නවත්තුන මොනවද? හේතු ප්‍රත්‍යය. හේතු ප්‍රත්‍යය. එතකොට මේ හේතු ප්‍රත්‍යයෙන් දැන් මේ වේහනේ සමුදේවා ඒ ශරේ මොකද වෙන්නේ? මේ හේතු ප්‍රත්‍යය ධාතුක හේතු ප්‍රත්‍යයන් මේ ශරේම සමුදේවා මේ ශරේම ඔව් විමුක්ත වෙනවා. අනේ එතන තමයි සම්මුද සත්‍ය විරෝධ සත්‍ය. පැහැදිලිද? එතකොට දැන් මෙතන මම කියලා ඇල්ලුවා දුක දුක හත්ති දැන් මම ඉන්නේ දැන් මම කියලා ඇල්ලුවොත් මම ඉන්නේ කොහෙදද මේකනේ දුක හත්ති මේකනේ මම කියලා සපාය මොකද වෙන්නේ විද්‍යාව මොකද වෙන්නේ සමුදේ තුළම නිරෝධ නාම සමුද සත්‍ය නිරෝධ සත්‍ය ඒතකොට දුක සත්‍ය සමුද සත්‍ය නිරෝධ සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය අදාළ ප්‍රධාන මූල ඡන්ද තුනම දැන් කොතන තියෙන්නේ මේකනේ තුල එතකොට එහෙනම් මේ මේක මේ Nirodhe dakinnata koyilai. Dveshanema. මේක මාත කොයිදාක මේ සංසාර කියලා බෝධිය ළඟින් විතර අපල්ල හරියන්නේ නැහැ. හැම කෙනෙක් පාසා මේ මාර්ගය තුල ඉන්න ඕනේ. අන්න මාර්ග සත්‍ය. එතකොට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, Nirodha සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍යෙම ක්‍රියාත්මක වෙන්නේ කොතනද? Dveshane. මේ ක්ෂණයට චතුරාර්ය සත්‍ය අහුවෙනවද? අහුවෙනවද? ඒ ශරීරයට මේ චතුරාර්ය සත්‍ය අහුවෙන්න නම් ඒ ශරීරය මෙතන එක ශරීරයක් නවතින්න බෑ. එක ශරීරයක් නවතිනවද? නෑ නවතින්නේ නෑ. නවතින්නේ නැත්නම් මේ චතුරාර්ය සත්‍ය ශරීරය අහුවෙනවද? අහුවෙන්නේ නෑ. අන්න ඒ නිසා විචුලේ මාගේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අකාලික ධර්මය කියලා කියන්නේ. අකාලිකයි කියලා කියන්නේ. ඕලකාරයකට ගැලවෙන කතන්දරයක් නෙමෙයි. ඒවා නිකම්ම ඕලකාරයකට කතා. එහෙම කතාවක් නෑ බුදුන් වහන්සේගේ මාගේ ධර්මයේ විචුලේ මේ අතීත වර්තමාන අනාගත කියන කාලත් වෙන තරයි. පැහැදිලිද? නෝ හරි ගැඹුරුයි. දැන් අපේ බුදුහාමුදුරුවෝ මේ කාරණේ දැන් ඔබට පැහැදිලිද? මම ඔබට දැන් චතුරාර්ය සත්‍ය කතා කරන්නේ. මම හිත කතා කරනවා තමයි කතා චතුරාර්ය සත්‍ය. අනිත් කතා කරලා චතුරාර්ය සත්‍යෙ පිට දහම බුද්ධ සාසනේ නැහැ. පැහැදිලිද? කවද හරි ගිහිල්ලා බලන්න චතුරාර්ය සත්‍ය අහන්න. හැබැයි කාලෙට අහුවෙන්නේ නෙවෙයි අකාලික ප්‍රාය. ඒක හරියට අර තිරුවාණ ගඟේ ගොඩක් අතර තියෙන මැලික් ගලක් වගේ විදිහට. දැන් ඔබට අද තේරෙන්නේ නැති ඔබට අද තේරෙන්නේ නැති මොකක්ද නිවැරදි චතුරාර්ය සත්‍ය අකාලික චතුරාර්ය සත්‍ය මොකක්ද කියන්නේ. හොඳයි එහෙමනම් අද අපි මේ ධර්ම සාකච්ඡාව මෙතනින් සමාප්ත කරනවා. දැන් ඔබට කරන්න ඕන වුණා කරන දේ විගයි චතුරාර්ය සත්‍ය එක මොහොතක් නැර ළඟදී යන මේක නොදැක්ක වෙනම කොට වෙන ප්‍රවාහය අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චු නෝපදං අප්පමත්තා නලියන්ති ලේපමත්තා යත මතා කියලා බුදුන් වහන්සේ කරේ ඔන්න ඔය අප්‍රමාදී වූ අමුත ඵලයට යනවා අප්පමාදෝ අමත පදං මේක මේ ශරීරය ළඟින්නේ ඔබට කාලයක් නැහැ බලාගෙන ඉන්නපා ඔබ එක මොහොත අප්‍රමාද නොවී ඔබ අතහාගත බැරි වේ මරේ මරණය කරා ළඟාවේ එක මොහොතක් ඔබ ජීවත් වෙන්නේ නැහැ අතහාගත බැරි වේ මරණය කරා ළඟා වෙනවා අන්නේ මේ මරණය අවසන් කළා මේ අමාමහ නිවන පාස්තර කරන මේ චතුරාර්ය සත්‍ය අප්‍රමාදීව දකින්න අප්‍රමාදීව අමත පද අප්‍රමාදීව අමත පද වෙනවා සමාදෝ මත්තුව පද ප්‍රමාද වූ අන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ.
අපමත්ත නමියන්ති ජේතමත්ත සතමත්ත අපමත්ත නමියන්ති ඔව් අප්‍රමාදී වූ මරණයට පස් වෙලා කියන්නේ අප්‍රමාදී වූ මොකක් කොහොමද දැකින්නේ මේක හේතු කර තමයි මරණ කෙරේ මෙතන බෑ අන්න අපමත්ත නමියන්ති ජේතමත්ත තමයි ඒකයි කතාවකට දර්ශනයේ ස්වභාවය එතකොට අපි මොකද කරන්න ඕනේ එක මොහොතක් නෑර මෙන්න මේ විදිහට හිතන හමු දෙන්නේ පඥාවෙන් දැක දැක කටයුතු කරන දේ අපි කියවෝ ගෙදර විදුලතු ගන්න. ගෙදර විදුලතු ගන්නකොට දැන් විදුලතු ගන්න මම කරන්නේ විඥානයේ තුල. මම කියන සංකල්පේ විඥානයේ තුල. හරිද? එතකොට ඉතල කියන සංකල්පේ විඥානයේ තුල. විදුල කියන සංකල්පේ විඥානයේ තුල. දැන් අපි ගම සිද්ධ වෙනකොට විඥානයේ තුල. දැන් විඥානයේ තුල මේ අපි ගම සිද්ධ වෙනකොට මොකද වෙන්නේ? අපි ගාවට එතන එතන මෙතන තම සමුද නිරෝධ සමුද නිරෝධ සමුද නිරෝධ විවිධ 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 ගත් ගලයක් තියෙනවා. ඒක පුදුමවම වෙනවා. දුක්ඛ මෙවලි න පොඩි දුක්ඛිතව. දුකක් දෙනවා මෙතන අපි දුක විඳින්නේ නෑ. මේක හේතු කරන තමයි. කාරකෝණ ක්‍රියාවද විදේ. කාරකෝණ ක්‍රියාවද විදේ. කරන්නේ නැහැ ක්‍රියාවක් සිදු වෙනවා. ඒක වල ක්‍රියාවක් සිදු වෙනවා. අක්ති නිපුති න නිපුතව කොහොමද? දැන් මෙතන ලෝක නිරෝධයක් වෙනවා. ඒ ලෝක විරෝධ වෙනතන ඉන්නවද නිවෙන්නේ ඉන්නවද නෑ ඒ නිවෙන්නේ හේතු කරනවා පැහැදිලිද ඒ ප්‍රත්‍යක්ෂය දෙනවා අපිට ඒකයි අත්‍ය විපූති දැන් විපූතෝ කුමා මග්ගෝ මග්ගි ගමකොණ විද්‍යති මග්ගෝ මග්ගි ගමකොණ විද්‍යති නිවන මාර්ගය තියනවා ඒකේ ගමන් කරන්නේ නෑ දැන් මම කියන කෙනා නිවන් දකින්නත් හරියයි කවර දායක පන්තිවල් දකින්න දැකලා ඉවරයි මේ වගේ බුදුහාමුදුරු කියුවේ ඔබලා යන ගමන නවත්තලා ආපහු එලා පරිසෝතගාමී උඩුගපලයන්ගේ උඩුගපලයන්ගේ මම කියන කෙනාට යන්න බෑ. පැහැදිලිද? උඩුගපලයන්ගේ මම කියන කෙනාට යන්න බෑ. එහෙනම් යන්න පුළුවන් කොහොමද? ඒ මම කියන ස්වභාවයේ හේතු ප්‍රත්‍යයන් බවට ප්‍රඥාවෙන් දකින් පරිවර්තනය කරගන්න මේ වගේ හේතු වලටම තමයි. මේ හේතු වලටම එතන යනවා. ඉදිරි විදිහ ඉදිරි විදිහ ඉදිරි විදිහ ඉදිරි විදිහ යනවා. දැන් මේ මම බොහොම කෙටි දෙන්නමක් කරේ මේ කරු මම දැන් පොත් 12ට කියලා දෙනවා. පොත් 12ට 13ක් සම්බන්ධ නැහැ. කියලා කියනවා දේහන 10 දාරක් කරලා කියනවා. මේක ඔබට මේ ගැඹුරු තර්කය දෙන්නේ ලෝකෝත්තර විද්‍යාව හදාගන්න ඕන නම් දැන්වත් ප්‍රශ්නාව ඉවර කරගන්න ඉවර කරගෙන මෙයා මාමහණියම තවත්පත් කිරිවේ ඒ ගැඹුරු කර්තව්‍යයට අවතීනවන්නේ කියලා මම ගෞරවයෙන් ආරාධනා කරමි. අද ධර්ම සාකච්ඡාව ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. ලයි සබ්බ පාපච්චා කරණං කුසලස්ස උප සම්පදා ප්‍රතිස්ස පරිණෝද අපනාමේ සම්බුද්ධාන පාරණං සබ්බ පාපච්චා කරණං කුසලස්ස උප සම්පදා ප්‍රතිස්ස පරිණෝද අපනාමේ සම්බුද්ධාන පාරණං සබ්බ පාපච්චා කරණං කුසලස්ස උප සම්පදා ප්‍රතිස්ස පරිණෝද අපනාමේ සම්බුද්ධාන පාරණං ආදි සාරි සාරි මාමේ විවර කරනද සත්‍ය දර්ශන පිළිවෙල කරුණු අධ්‍යයනය කර එයිම ප්‍රතිපත්තියේ පිහිටීම තුළින් ඔබ මේ අමා මහ නිවන පාස්පාත් කර මේ සමස්ත දුක් කන්දරා නිදහස්ව හේතු නිත්‍යවත්ව මේ සතර ගමන අවසන් කරන මරණය ජයගෙන ද්වාරාවුරේ ලබත්වා.